वंदनीय महासंगरत्ने अवसराई पिंगवत सिल्मेनिवरु प्रमुख सद्धा बुद्धि संपन्न कारुणिक पिंगवतुनी मे पिंगवत हेमदिनाम दंग सोदानं वेन्ने ससर दुग्गिनी निवीम पिनिस लोतुरा बुदुरजानन वहन्से अपि किरही अनुकंपावें देशना कल सत्धर्में बिंदक श्रवणे करंट इनिसा हेम दिनाम खाये एक तेनक तियनो वगे सितत एक तें करगन නොයෙක් නොයෙක් අරමුණු වල සිත දුවන්නට නොදී බොහෝම හොඳින් බොහෝම උවමනාවෙන් මේ මොහොතේදී මේ දේශනාව ශ්‍රවණය කරන්න ඕනේ පිංගුතුනි මේ මක්කොණක් පරක් තෙරක් නැති අනවරාග්‍රෝ සංසාර ගමනේ ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් अपि हेम दिनाम बहु कालयक आपुवय अविद्याय नमुत भव्येन वहिल निसा ए अतीते अपिट पिनिन्ने ने नमुत नोपेनुनात मे ससर स्वभावय एतरं सुभजनक नोवन निसा दुःखसहगत निसाई लोतुरा बुदुरजानन वहन्सेल पहल वेन्ने अतीतेदित एकम शासनयक्वत अपि आदरेन असुरु नोकल निसा असुरु करंट नोलेबुनु निसा ताम मे संसार गमन अपि ए मे अत दुवन सरिसर नैत्तु वेला इन्नवा पिंगुतुनि නොපෙනෙන අතීතය පැත්තකින් තබන්න තවම නූපන්න අනාගතය පැත්තකින් තබන්න තමන්ගේ මේ ජීවිතයට තමන්ගේ සිහිය නුවණ යොමු කරලා බලන්න महासागरे जलय तियनवा एक तनकिंग वतुर दोतक करगन बिवहाम अपट तेरेनवा वतुर लुनु रहाय कियला एक वतुर दोत अपट मिम्मक वेनवा अनंत अपरिमान जल सागरेम मेनगन्न ओक्कोम वतुर लुनु रहाय कियला आपहु तव तव तैंगुलिंग बील बलन्नो ने इवगे नुवनक तियन केनेकुट एक जीवितयक एति अनंत परिमाण संसार सागरेम मेनगन्न इट पस्से अतीत अनागत कियला अमुतुयेन हितन्नो ने एनिसा अद दवस मे जीवितेट सिहिय नुवन यमु कल्ला बलन्न इपदुनु हेम केने कुटम अम्मे ताते खिटिया इन्वना सहोदर सहोदरोरु ज्ञाति हितैसिं यालु मित्रयो हिटियनं इन्वना ए इन्न बव एत्ताक मे मनुष्यो अपि कौरवत उपपातिको इपदुने नैने एतकोट ए हेम खिनेकुगेम दिमाउपियो गुरुवरु सहोदरु ज्ञाति हितैसिं इन्नवनं ए आयगें अपि वेन वेला हो अपें ए आय वेन वेला दुक् विंदिन्न वेन दवसक एनवमाई एक्को एविल्ला एति एक्को एनवा
අපි උපදින හැම ජීවිතයකම මේ කතාව මේ විදිහටමයි. ඒ හැම තැනකම මේ විදිහටමයි අපේ සිත් ඒ අරමුණු එක්ක බැඳෙන්නේ. අද පින්වතුන් පින්වතුන්ගේ අම්මට තාත්තට සහෝදර සහෝදරියන්ට දුවදරුවන්ට මොනතරම් ආදරේද මොනතරම් සෙනෙහසද ඒ අය අසනීප වුණොත් ලෙඩ හැදුනොත් මැරුණොත් ඕගලගේ ජීවිතවලට දුක එනව නේද එනවා පින්වතුනි උපදින හැම තැනකම මේ සිත අරමුණු වල බැඳින්නේ මේ විදිහටමයි ඒ නිසා ඒ හැම තැනකින්ම ප්‍රිය විප්‍රයෝග දුක්ඛය එනවමයි ගෙවුණු සසරෙත් ලැබෙන්න තියෙන සසරෙත් ඉන්නකොට ඉන්නවනම් ලෝකේ අපිට උරුම වෙන්නේ මේ වගේ කියන එක තේරුම් ගන්න මේ ජීවිතය එක් නිදසුනක් ඒකත් පැත්තකින් තියන්න තමන්ගේ ශරීරස්ත ස්වභාවයේ මුල් කාරණාව කරගෙන ඉපදුණු දවස් ඉඳල මේ මොහොත දක්වා වෙනකොට මොනතරම් දුක් විඳලා ඇද්ද කායික දුක් මානසික දුක් එහෙනම් ඒ හැම ජීවිතයකම මේ ස්වභාවය උරුමයි එකත් පැත්තකින් තියන්න ඊට පස්සේ මෙනෙහි කරලා බලන්න අපි හැම කෙනෙක්ම ඉපදුනාට පස්සේ මේ ජීවිතය ජීවත් කරනවා ජීවත් වෙනවා අපේ අපි මේ ජීවත් වෙනවා කියලා කරන්නේ මොකද්ද කියලා බලන්න හොඳට විමසුවොත් විමර්ශනය කළොත් අපිට හම්බ වෙනවා උත්තර දෙකක් එකක් තමයි හැම කෙනෙක්ම මුළු ජීවිත කාලය පුරාවටම මේ හොයන්නේ දුක තමන්ගේ ජීවිතයෙන් අයින් කරගන්න සැප සතුට දෙක තමන්ගේ ජීවිතයට ලං කරගන්න ක්‍රමයක් හැම කෙනෙක්ම උත්සාහවත් වෙලා තියෙන්නේ උත්සාහවත් වෙන්නේ නොයෙක් විදිහට තමන්ගේ ජීවිතය සැපවත් කරගන්න තමන්ගේ ජීවිතයෙන් දුක් අයින් කරගන්න නමුත් අවාසනාවන්ත කාරණාව ලෝකෙ තුල හැම කෙනෙකුටම මුළු ජීවිත කාලය පුරාවටම යමක් සඳහා නම් උත්සාහවත් උනේ නොලැබිලා තියෙනෙත් ඒ ටිකමයි හැම කෙනෙකුටම නොලැබුණෙත් මොකක්ද සැප සතුට දෙකෙන් පිරිච්ච දුක සම්පූර්ණයෙන් අයින් වෙච්ච ජීවිතයක් ලබා ගන්න නොහැකි වීම නමුත් ලෝකෙ තුල මෙච්චර උත්සාහවත් වෙලා දුක අයින් කරගන්න බැරි වුණා සැප සතුට ළඟා කරගන්න බැරි වුණා නමුත් මේ මෝඩකම අපේ අතහැරෙන්නේ නැහැ හරියට අර මල් කපු නරියට වගේ ඒ කතාව දන්නවද එක නරියෙක් බඩගිනි වෙලා කෑමක් හොයාගෙන කැලේකට ගියා කෑම හොයාගෙන යනකොට ඈත තියා දැක්කා රතු පාටට මස් වැදලි එල්ලිලා තියෙන ගහක් නරියට හරි සතුටුයි හරි ඉක්මනට මස් තියෙන ගහ ගාවට දිව්වා ලං වෙනකොට දැක්ක ගහේ උඩ නෙමෙයි ගහේ යටත් මස් වැටිලා තියෙනවා ඉක්මනට දිව්වා ගිහිල්ලා බිම තියෙන මස් කියන සංඥාවෙන් හඳුනාගත්ත
ඒ අරමුණක් දෙක කපල බැලුව මස් නෙමේ. එතකොටම ගහෙන් එකක් දෙකක් වැටුණා. වැටෙනේවටක් ගලහපල බැලුවා ඒකත් මස් නෙමේ. මොකටද මේ නරිය රැවටලා තින්නේ? එරබුදු මල් පිපිච්ච ගහකට. එරබුදු මල් වලට. දැන් ගහ යට තිබුණේ වහපල බැලුවා ඒක මස් නෙමේයි. එවිලාම බලාගෙන ඉද්දිම වැටුණා වැටෙනේවත් මස් නෙමේයි. ගහ යට තිබුණේවත් වැටිච්චේවත් මේ දෙකේම අත්දැකීමක් ගන්න බැරි මේ මෝඩ නරියා හිතනවලු මෙහෙම. ගහ යට තිබිච්ච දේ මස් නොවුනට, ගහෙන් වැටුණු දේ මස් නොවුනට, ගහ උඩ තියෙන දේ නම් මස් කියලා බලාගෙන ඉන්නවලු මස් තියා. ඒ වගේ අපිත් මේ නරිය කරපු වැඩේමයි කරන්නේ. ගෙවුණු සැප තියනවා කියලා දුවගෙන ආවා. නමුත් බැලුවාම ගෙවුණු අතීතයේ දිහා බැලුවාම ජීවිතේ හැම ලොකු සැපක් නැහැ. සැප විඳින්න උත්සාහවත් වෙච්ච බවක් නම් තියෙනවා. නමුත් සැප වෙලා සැපවත් වෙලා නැහැ. දුක අයින් කරගන්න උත්සාහවත් වෙච්ච බව නම් තියෙනවා. දුක අයින් වෙලා නැහැ. ගහ යට තිබුණේවා මස් නෙමෙයි වගේ ගෙවුණු අතීතේ නම් එහෙම සැපක් නැහැ. ගහෙන් වැටෙනේවා වගේ දැන් වර්තමානයකත් ජීවිතේ සැප අයින් කරගන්න සැප ලබා ගන්න දුක අයින් කරගන්න හදනවා. නමුත් සැපවත් වෙලා නැහැ. දුක අයින් වුණේ නැහැ. ගෙවුණු අතීතයත් ඉක්ුත් වීමෙන් පවතින වර්තමානයත් කියන දෙකේ අත්දැකීමක් ගන්න බැරි අපි අනාගතයට ඇස් අයාගෙන ඉන්නවා. හෙට දවසේ නම් සියලුම ප්‍රශ්න ගැටළු නැති කරලා දුක් නැතුව සැපෙන් ඉන්න පුළුවන් කියලා අනාගතයට ඇස් අයාගෙන ඉන්නවා. හරියට අර නරියා ගහ යට තියෙන දේ මස් නොවුනට, ගහෙන් වැටුණු දේ මස් නොවුනට, ගහ උඩ තියෙන්නේ නම් මස් කියලා බලාගෙන ඉන්නවා වගේ. නමුත් අතීතය කියන දේත් අපේ පයපාමුලට, අනාගතය කියන දේත් අපේ පයපාමුලට ආපු දවසට මේ වගේම ස්පර්ශයක්මයි වෙන්නේ කියන කාරණාව අපිට හිතාගන්න බැරි වෙලා. ඉතින් හැමදාම සැප කියන එක අපිට මනෝමය සංකල්පයක් වෙලා ජීවිතේ කවුරුවත් සැප විඳින අය නැහැ. මේ ඔක්කොම සැප හොයන අය රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ මේ අරමුණු ගානේ රස්තියදු වෙවි. අරමුණු හොය හොය මේ ඇවිදින්නේ මොකටද? ජීවිතේට සැප හොයනවා. සැප හොයන කෙනෙක් විනා සැප විඳින කෙනෙක් පෙන්වන්නද? ගෙවල් දොරවල් හදන්නේ, යාන වාහන ගන්න මේ එක එක ක්‍රම උපායන් හොයන්නේ මොකටද? සැපවත් වෙන්න ක්‍රම හොයන්නේ. ජීවිතේ සැප පිරලා තියෙන මේ වගේ ක්‍රම හොයන්න ඕනේද අපිට? නෑ. එතකොට මම මතක් කළේ ලෝකේ අපි හැම කෙනෙක්ම ජීවිතේ පුරාවටම කළේ සැප හොයන එක, දුක අයින් කරගන්න උත්සාහවත් වෙන එක. නමුත් අපි කාටවත් බැරි වුණා. ඒකට හේතුවක් තියෙනවා. දුක අයින් කරගන්න හදන අපි දුක ඇති වෙලා තියෙන හේතුව කොතනද කියලා හොයලා නෙමෙයි දුක අයින් කරගන්න හදන්නේ. සැප හොයන්න උත්සාහවත් වෙන අපි සැප ඇති වෙච්ච හේතුව කොතනද කියලා, සැප ඇති කරගන්න කාරණාව මොකද්ද කියලා හොයලා නෙමෙයි ඒක කරන්න හදන්නේ. ඔහේ දුවන්නම් වාලේ දුවන සමාජ රටාවකට එකතු වෙලා ලෝකය අනුකරණය කරමින් දුක අයින් කරන්න, සැප හොයන්න උත්සාහවත් වෙනවා. ඒකට මාවතක් දන්නේ නැහැ. පින්වතුනි, හරියට මාවතක් නැතුව, ඉලක්කයක් නැතුව, ඉලක්කේ සපුරා ගන්න මාවතක් නැතුව පාරට බැහැලා යන එකට කියනවා හිස හැරුණු අතේ යනවා කියලා. ඒ වගේ දුක නැති කරගන්න අද දවසේදී මේ ලෝකය කටයුතු කරන ක්‍රමයක් හරියට හිස හැරුණු අතේ කෙනෙක් යනවා වගේ. ඉතින් මේ ලෝකයාගේ දුක නැති කරගන්න මාවතේ වැරදිකම, වැරද්ද දැකපු නිසායි බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වුණේ.
අනේ මේ ලෝකය දුක දන්නේ නැහැ. දුක ඇති වෙන හැටි දන්නෙත් නැහැ. දුක නැති තැන නැත්තම් සැප තියෙන තැන දන්නෙත් නැහැ. ඒ සැප ළඟා කරගන්න යන මාවත දන්නෙත් නැහැ. මෙන්න මේ ටික මම ලෝකෙට පහදලා දෙන්න ඕනේ කියන මහා කරුණාවෙන්මයි බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ. පහළ වෙලා අපිට දේශනා කළේ හැමදාම අපි හොයපු අපි හොයන ප්‍රශ්නෙට පිළිතුරු. අපි නොදන්නවා වුණාට අපි මුළු ජීවිත කාලෙම හෙව්වේ සැප සතුට ළඟා කරගන්න දුක ජීවිතයට අයින් කරගන්නනේ. අන්නේ කාරණාවමයි බුදුදහමෙන් පෙන්නන්නේ. වෙන මුකුත්ම නෙමෙයි. සැප සතුට දෙක තියෙන්නේ කොතනද? ඒකට තියෙන මග මොකද්ද? දුක තියෙන්නේ කොතනද? කොහොමද ඒක අයින් කරන්නේ කොහොමද කියන කාරණාවමයි. ඉතින් ඒ ධර්මතා හතර ඉලක්ක කරගෙන බුදුරජාණන් වහන්සේ ඊට යන ප්‍රතිපදාව පනවනවා. මහණෙනි මේ එකම මගයි. මහණෙනි මේ එකම මගයි මොකද්ද? සත්වයන්ගේ පිරිසිදු බව ඇතිවෙන්ටත් හැඬීම් වැළපීම් නැතිකරන්නත් ඉක්මවන්නත් දුක් දුම්නස් නැතිකරන්නත් ඔන්න දුකේ නැති පැත්ත පෙන්වුවා. මාර්ගඵල ලබන්නත් නිවන අවබෝධ කරන්නත් සැප ලැබෙන පැත්ත පෙන්වුවා. මෙන්න මේ සතර සතිපට්ඨානයයි. දුක අයින් කරන්න සැප ලබා ගන්නත් තියෙන එකම මගයි කියලා ඒකට යන මග පෙන්වුවා. යම් කිසි කෙනෙක් මෙන්න මේ සතර සතිපට්ඨානය වඩනවා නම් එයා බොහෝ කාරණා බොහෝ දේ නොදන්නවා වුණත් අනුක්‍රමයෙන් ටිකෙන් ටික දුක එයාගේ ජීවිතයෙන් අයින් වෙලා සැප සතුට දෙක සැනසිල්ල කියන එක ජීවිතයට ටිකින් ටික ලං වෙනවා. ඒ නිසා පින්වතුනි මේ ජීවිතයට සාන්තියක් මේ ජීවිතයට රැකවරණයක් ලබා ගන්න ඕනේ නම් හැම කෙනෙක්ම මේ බුදුහාමුදුරන්ගේ වචනය ගැන විශ්වාස තබා ගන්නට වෙනවා. මේ සතිපට්ඨානේ විස්තර කරන්න ඉස්සර වෙලා තවත් කරුණක් මතක් කරන්න ඕනේ. ඒක තමයි පින්වතුනි අපි ගොඩාක් වෙලාවට තීන්දුව తీරන ගන්නේ මේ අවුරුදු 50ට 60ට පෙනෙන අපේ මේ ජීවිතය දිහා බලලා විතරයි. මේ ජීවිතේ පුරාවට දුකක් නැතුව ඉන්න පුළුවන් නම් අපි සෑහීමටපත් වෙනවා. සතුටක් තියෙනව නම් සෑහීමටපත් වෙනවා. අපිට වෙන දෙයක් අවශ්‍ය නැහැ, හොයන්නේ නැහැ. නමුත් මේක මේ අවුරුදු 50 60 ප්‍රශ්නේ විතරක් නෙවෙයි. අවුරුදු 100ක් ජීවත් වෙන මිනිහෙක් අවුරුදු 100ක් ජීවත් වෙන මිනිස්සෙකුට උදේට හරි දවල්ට හරි රැයට හරි දවසක එක වේලක් අපි කන්න දුන්නොත් ඒ මිනිස්සයාගේ මුළු ජීවිතේටම අපි යමක් කළා වෙනවද? නැහැ. කම්බත් වේලක් දුන්නා විතරයි. ඒ වගේ අනව රාගු සංසාරට සාපේක්ෂව එකම ජීවිතයක් දුක් කියන මාත්‍රයක්වත් නොලබ සැපම කියන තැනකින් මුළු ජීවිතේම ජීවත් කළත් හරියට අවුරුදු 100ක් ජීවත් වෙන මිනිහෙකුට එක බත් වේලක් දුන්නා වගේ විතරයි. මේ අවුරුදු 50න් 60න් පස්සේ කවුද තමන්ගේ ජීවිතයට රැකවරණයක් ලබා දෙන්නේ? කවුද ජීවිතයට නිදුක් බව ලබා දෙන්නේ?
කිව්වේ හැකිද අපිට හැම ජීවිතයක්ම සුවපත් වෙනවා කියලා අවුරුදු 100ක් ජීවත් වෙන මිනිසෙකුට එක බත් වේලක් දුන්නා කියලා ඒ බත් වේලෙන් අවුරුදු 100 පුරාවට මෙන්න කෙනාගේ බඩගින්න නිවිලද තියෙන්නේ නැහැ ඒ වගේ මේ ජීවිතේ පුරාවටම කෙනෙක් සැපවත් වුණත් ඒ සැපෙන් හිතනවද අනන්ත සංසාරෙම සැපවත් වෙයි කියලා නැහැ ඒකෙන් මම මතක් කළේ ඕගොල්ලෝ ඉන්න වටපිටාව දුක පැත්තකින් තැබේව සැපවත් නම් ඒ සැපදායක වටපිටාවට බලලා වටපිටාවට තියලා තීරණය කරන්න එපා මේ ධර්මයේ වටිනාකම තේරෙන්නේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ අනවරාගු සංසාරට සාපේක්ෂව හිතන කෙනෙකුටයි බලන කෙනෙකුටයි ඒ නිසායි බුදුහාමුදුරන්ගේ කාලේ රජවරු රජකම් අතහැරියා සිටවරු සිටුකම් අතහැරියා මහා ධනවත්තු ඒ ධනෙ අතහැරියා පින්වතුනි ඒ කුමක් නිසාද සදාතනික ජරා මරණ දුකෙන් නිදහස් වෙන මේ ධර්මයේ නහමක් වරදාවා කියන අදහසින් මේ ධර්මය මට අතහැරෙන්න එපා මේ తాවකාලික සැපය නිසා සදාතනික සැපය මට නොවර්ධීවා කියන අදහසින් හැම දිනාටම මතක් කරනවා සදාතනික සැපය ලැබෙන මේ සද්ධර්මය මට නොවර්ධීවා කියන කලන සිතින් හැම දිනාම මේ කරන දේශනාවන් අහන්න කියලා අපි කතා කරලා බලමු එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ සතර සතිපට්ඨානය ජීවිතයක තියෙන සියලු දුක් අයින් කරන්නත් ජීවිතයකට අවශ්‍ය සියලු යහපත ලබා දෙන්නත් තියෙන එකම මඟ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සංයුත්ත නිකායේ මහා වර්ගයේ සලායතන සංයුත්ති විජ්ජා කියලා සූත්‍රයක් තියෙයි. ඒ සූත්‍රයේ තියෙනවා යම් කිසි කෙනෙකුට සතර සතිපට්ඨානය වැරදුනොත් එයාට ආර්ය අෂ්ටාංග මාර්ගය වැරදුනා වෙනවා. සතර සතිපට්ඨානය වැරදුනොත් වරදින්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංග මාර්ගය. සතර සතිපට්ඨානය පිරුවොත් වැඩුවොත් නිවැරදි වුණොත් ආර්ය අෂ්ටාංග මාර්ගය පුරනවා වඩනවා නිවැරදි වුණා වෙනවා කෙනෙකුට ආර්ය අෂ්ටාංග මාර්ගය වැරදුනොත් වරදින්නේ මොකද්ද නිවන නැත්තම් සැප එහෙනම් සතර සතිපට්ඨානේ වැරදුනොත් වරදින්නේ මොකද්ද නිවන නැත්තම් සැප ඒ නිසා මෙන්න මේ සතර සතිපට්ඨානේ වඩන හැටි නිවැරදිවම තෝරගන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ තව හොඳ සූත්‍රයක් දේශනා කරන මම එකත් කෙටියෙන් මතක් කරන්නම් එකක් තියෙන්නේ සතිපට්ඨාන සංයුත්තේ මක්කට කියලා සූත්‍රයක් තියෙයි මේ මක්කට සූත්‍රයේ තියෙනවා මහණෙනි මේ හිමාල කැලේ හිමාලයේ මිනිස්යන්ගේ යෑමක් ඒමක් නැති වඳුරංගෙවත් යෑමක් ඒමක් නැති අතිශය සුන්දර සිත්කළු ප්‍රදේශ තියෙනවා ඒ ප්‍රදේශයට කිසිම කලක මිනිස්යන්ට යෑමක් ඒමක් වෙන්නේත් නැහැ වඳුරංගෙ යෑමක් ඒමක් වෙන්නේත් නැහැ ඒ වගේම මහණෙනි මිනිස්යන්ගේ යෑමක් ඒමක් නැති වඳුරංගෙ වඳුරන්ට විතරක් යන්නෙන්න පුළුවන් සීමාවක් තියෙනවා අතිශය සිත්කළු හිමාල කැලේ තව ප්‍රදේශයක් තියෙනවා මිනිස්යන්ට යන්නත් එන්නත් පුළුවන් වඳුරන්ටත් යන්නත් එන්නත් පුළුවන් ප්‍රදේශයක් තියෙනවා මෙන්න මේ ප්‍රදේශයට වඳුරු මස්වල ලෝභ ඇති වැද්දු
වැද්දු මොකද කරන්නේ ලාටු වලින් එක්තරා ප්‍රතිමාවක් හදලා ගිහිල්ලා ඒ ලාටු ටික තියනවා මහණෙනි ශ්‍රේෂ්ඨ ගති ඇති උතුම් ගති ඇති වඳුරු තියනවා නම් වඳුරු ඉන්නවා නම් මේ වඳුරු මේ ලාටුව කියන එක ඇලෙන ස්වභාවයෙන් යුක්තයි කියලා තේරුම් අරගෙන කල්ැතුවම ඉවත් වෙලා යනවා නමුත් ලෝල ගති ඇති තෘෂ්ණා බරිත යම් වඳුරු ඉන්නවා මේක මොකද්ද කියලා බලන්න ඕනේ කියලා අතින් ගන්නවා අතින් අල්ලනවා අල්ලනකොටම ඒ අත ඇලෙන වර ලාටුවල ඊට පස්සේ ඒ ඇලිච්ච අත මුදවන්න කියලා දෙවනි අතින් අත තියලා උත්සාහවත් වෙනකොට දෙවනි අතත් ඇලෙනවා අත් දෙක මුදවන්න කියලා කකුලක් තිබ්බහම ඒ කකුලත් ඇලෙනවා අත් දෙකයි කකුලයි මුදවන්න කියලා අනිත් කකුලෙන් තිබ්බහම ඒ කකුලත් ඇලෙනවා කකුල් දෙකයි අත් දෙකයි මුදවන්න කියලා ඔළුව තියලා උත්සාහවත් වෙනකොට ඔළුවත් ඇලෙනවා පස් පොලකින් ඇලුනහම ඇලිලා මේ ලාටු ගොඩේ ඉන්න මනුස්ස වඳුරට අර වඳුරු වැද්දට විසින් ඒ වැද්දට කැමති දෙයක් කළ හැකි එතනම විදලා මරාගෙන යනවා කැම වඳුරට මේ වඳුරව මරාගෙන යනවා වැද්දට කැමැත්තක් කළ හැකි බුදුරජාණන් වහන්සේ මේ උපමාව කළා ඒ වගේ මහණෙනි වැද්ද විසින් තබපු ලාටු ටිකේ ඇලුණු වඳුරෙක් වගේ මාර්ය විසින් මවපු මේ පංචකාම කොටුවක් තියෙනවා ශ්‍රේෂ්ඨ පඬිතය ඒක ඇලෙන්නේ ඒකෙන් අයින් වෙලා යනවා නමුත් ලෝල ගති ඇති තණ්හා ගති ඇති සත්‍යයෝ ඉන්නවා ඒ අය මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මෙන්න මේ ධර්මතා පහට නැඹුරු වුණාම ඒක ඇලෙනවා පස් පොලින් මැලුණාම මායයට සුදුසුදී කැමති දෙයක් කර හැකි කියලා පෙන්නනවා පෙන්නලා මහණෙනි ඒ වැද්දට හසු නොවෙන්නේ වැද්දට හසු නොවී ඉන්න පුළුවන් ශේස්ත්‍රයක් තියෙනවා තමන්ගේ පියා විසින් උරුම වෙච්ච භූමියක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මෙන්න මේ සතර සතිපට්ඨානය යම් කිසි කෙනෙක් වඩයිනම් මෙන්න මෙයා මාර්යයට සුදුසුසේ කළ හැකි කැමැතිසේ යමක් කළ හැකි කියන සීමාවෙ මිදෙනවා එතකොට ඒ නිසා යම් කිසි කෙනෙක් සතර සතිපට්ඨානය වඩයි නම් මේ සතර සතිපට්ඨානය වඩන කෙනාට මායාව පේනවා මායයට එයාව පේන්නේ නැහැ සතර සතිපට්ඨානය යමෙක් නොවඩයි නම් මායයට එයාව පේනවා එයාට මායාව පේන්නේ නැහැ ඒ නිසා මෙන්න මේ සතර සතිපට්ඨානය වඩන්න ඕනේ සතර සතිපට්ඨානය කියන්නේ මොකද්ද කාය වේදනා චිත්ත ධම්ම කයේ කයානුව බලනවා කිලස් තවන වැරැතුව මනා නුවණින් වූ යුක්ත වූ සිහියකින් වේදනාවන්හි වේදනාවන් අනුව බලමින් වාසය කරනවා සිද්ධි සිත් අනුව බලමින් වාසය කරනවා ධර්මයන්හි ධර්මයන් අනුව බලමින් වාසය කරනවා මෙන්න මේ ටික හරියට මෙගෙන ගන්න ඉගෙනගෙන ජීවිතේ ටික ටික හරි මෙන්න මේ ටික කරන්න මේ ටික කළොත් අපි සසරෙන් මිදෙනවා මං ඒක කරන්න හැටි ටිකක් පැහැදිලි කරලා දෙන්නම් කොහොමද අපි කයේ කය අනුව බලන්නේ පින්වතුනි ඒටි ඉස්සෙල්ලා යමක් කියන්න ඕනේ මේ සතර සතිපට්ඨානේ වඩන්න ඉස්සෙල්ලා ආර්ය සම්මා දිට්ඨිය අපි දැනගෙන තියෙන්න ඕනේ අපිට
ඇහැට යමක් පෙනෙනවා කියන සිද්ධිය ගන්න පෙනෙන දේ දැනගන්නකම නෙමෙයි පෙනෙනවා කියන සිද්ධිය පෙනෙනවා කියන තැනට කියනවා විපාක නාම රූප දෙකක් තියෙන විපාක ධර්මයක් මේ පෙනෙනවා කියන තැන ඇහැ රූපයයි දෙක රූපය චක්කු සම්පස්සයෙන් උපන්න වේදනා සංඥා චේතනා කියන ටික නාම එතන සිත නාම ධර්ම උපදිනවා කියන එකට වැය වෙලා සිතක කෘත්‍යයක් වෙන නැහැ ඒ නිසා පෙනෙනවා කියන සිද්ධිය නාම රූපයි නාම රූප දෙකයි යන ගණිත යනවා පෙනෙන දේ දැනගන්නකම නෙමෙයි අපි කියමු අවුරුදු මාස ගණනක පුංචි ලදරුවෙක් ගත්තොත් පුංචි ලදරුවට මේ ඕන අරමුණක් පෙනෙයි නමුත් මේ අහවලු අහවල් දේ කියලා වෙන් කරන්න දන්නේ නැහැ විස්තර මුකුත් මනසේ නැහැ නමුත් අරමුණු පේනවා ඒ වගේ මේ පෙනෙන කමට කියනවා නාම රූප දෙකක් කියලා ඇහෙන කමට ඇහෙනවා කියනකොට සද්ද විතරයි අපි අර කිව්වේ නොදන්නා භාෂාවකින් කවුරු හරි කෙනෙක් කතා කළොත් අපිට සද්ද ඇහෙනවනේ නමුත් කිසිම විස්තරයක් අපිට දැනෙන්නේ නැහැනේ අන්නේ සද්ද ඇහෙන මට්ටමට කියනවා නාම රූප දෙකක් තියෙන්නේ කියලා ගන්ධ සුවඳ දැනෙන එකට රස ලැබෙන එකට කයට දැනෙන ස්පර්ශ කියන ටිකට කිසිදු විස්තරයක් නැතුව ඔය අරමුළු පෙනෙන ඇහෙන දැනෙන දිට්ටි සුත මුත විඤ්ඤාත කියන මේ ධර්මතා ටිකට කියනවා විපාක නාම රූප දෙකක් කියලා ඒ ආරම්භය මොනවාම හරි දෙයක් පෙනෙන දේ හෝ ඇහෙන දේ හෝ ගඳ සුවඳ ආරම්භය අපි හිතනවා නම් කියනවා නම් කරනවා නම් මෙන්න මේකට කියන විඥාණය කියලා මේ විඥාණය ඇහැට අරමුණක් පෙනෙනකොට අපි හිතන කියන කරන දේ පෙනෙන රූපෙට හෝ පෙනෙන තැන තියෙන නාම ධර්ම වලට හෝ බැඳොත් ගැට ගැහුවොත් මේ විඥාණය මේ නාම රූප දෙකේ පිහිට ලැබුවොත් නැවත කර්ම සකස් වෙනවාමයි මේ අරමුණේ විඥාණය පිහිටනවාමයි ඒ කියන්නේ දැන් මේ පෙනෙනකොට පෙනෙන දෙයට මට මොන හරි දෙයක් හිතන්න පුළුවන් නමුත් මං හිතන දේ පෙනෙන රූපෙට අයිති කියලා හිතුවොත් මගේ විඥාණය රූපේ පිහිටියා වෙනවා ඒ නිසා රූපෙට කියනවා විඥාන ත්‍ිතියක් කියලා මම මොනවා හරි දෙයක් හිතනවා නම් හිතන දේ මේ වේදනාවට අයිති කියලා හිතුවොත් වේදනාවට බැඳොත් මේ විඥානේ වේදනාවේ පිහිටියා වෙනවා ඒ නිසා වේදනාව කියනවා විඥාන ත්‍ිතියක් කියලා මම මොනවා හරි දෙයක් හිතනවා නම් කියනවා නම් කරනවා නම් හිතන කියන කරන දේ පෙනෙන මේ හැඩසටහනට සංඥාවට අයිති කියලා හිතුවොත් බැන්දොත් විඥානේ සංඥා විපිහිටනවා සංඥාවට විඥාන ත්‍ිතියක් කියලා කියනවා මම හිතන කියන කරන දේ මේ රූපෙට අයිති කියලා හිතුවොත් විඥානේ මේ හිතින් කින් කිරීම ආරම්භය පිහිටනවා චේතනාවේ පිහිටනවා චේතනාව විඥාන සංඛාරය නැත්නම් චේතනාව විඥාන ත්‍ිතිය රූප වේදනා සංඥා සංඛාර කියලා කියන්නේ විඥාන ත්‍ිතියක් සතර විඥාන ත්‍ිති කියලා පෙන්වනවා විඥානයේට නවාතැන් හතරක් ඔය හතර පොලට යම් කිසි කෙනෙකුට කෙනෙකුගේ විඥානය නොපිහිටියොත් මේ විඥානේ නොපිහිටියා යන ගණයට යනවා කර්ම රැස් වෙන්නේ නැහැ එයා මේ තුන් භූමියෙම එතර වෙන කෙනෙක් වෙනවා මේ ලෝකෙට අයිති කෙනෙක් වෙන්නේ නැහැ එයාගේ ගතිය පනවන්න බෑ රූපකින්වත් වේදනාවකින්වත් සංඥාවකින්වත් සංකාරකින්වත් මේ විඥානේ ගතිය පනවන්න බෑ මං කියන දර්ශනය ගැඹුර ඇති
නමුත් මම මේ පෙන්වුවේ මේ සතිපට්ඨානෙන් කරන්නේ ඕගොල්ලෝ නොදන්නවා වුණාට ඔන්න ඔය ප්‍රයෝගය. අපි මෙහෙම කිව්වොත් දැන් මට මේ ඉදිරියෙන් තියෙන අරමුණු පෙනෙනවා. පෙනෙනකොටම පෙනෙන අරමුණේ මට හිතෙන්න පුළුවන් දැන් අඳුරන කෙනෙක් නම් අපි ගුණරත්න මහත්තයා කියලා මම හිතනවා. මට මම හිතන මේ ගුණරත්න මහත්තයා කියලා මම හිතනකම මට හිතෙනකම මම ඉදිරියෙන් තියෙන රූපයකට අයිති රූපයක් ගැන හිතන්නේ කියලා හිතුවොත් මගේ විඥාන්නේ මේ රූපය තුල නවාතනක් දුන්න වෙනවා. විඥානේ පිහිටියා වෙනවා. එතකොට මට දැනුමක් එනවා මේ රූපේ ගුණරත්න මහත්තයා ගෙයි කියලා අරමුණගෙන දැනුමක් එනවා මට. අරමුණ පැත්තකට ගියත් ඒක නැවත නැවත ගුණරත්න මහත්තයා කියලා හිතට සිහි කරගන්න ආහාරයක් වෙනවා. ඒක සිහි කළ ප්‍රතිසන්දි වශයෙන් තියන්න පුළුවන් වෙනවා. නමුත් මම ගුණරත්න මහත්තයා කියන සිතුවිල්ල සිහි කරනකොට ඒකට රූපයකට බැඳෙ නැත්තම් මේ ගුණරත්න මහත්තයා කියලා හිතුවට ඒකට අයිති රූපයක් නැති වුණොත් ඒ විඥාණයට පවතින්න බෑ. සිහි කිරීමෙන් පස්සේ එතරම් නිරුද්ධ වෙනවා. කෙනෙක් නැහැ. එතකොට මේ සතිපට්ඨානෙන් කරන්නේ විඥාණය රූපයක පිහිටන්න දෙන එක නවත්තන එක. වේදනානුපස්සනාවෙන් කරන්නේ විඥානයේ වේදනාවේ තිටියක් ගන්න නොදෙන එක. ධම්මානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා දෙකෙන් කරන්නේ විඥානයේ සංඥා සංඛාරයන්ගේ පිහිටක් ගන්න නොදෙන එක. තිටියක් වෙන්න නොදෙන එක. එතකොට පරණ ආශ්‍රව මත මේ රූපය දකිනකොටම මට ගුණරත්න මහත්තයා කියන අදහසක් ඇති වෙයි. මේ අදහස නැවත රූපයට බැසගන්න කලින් රූපේ පතිත වෙන්න කලින් මම නුවණ අරගෙන යනවා සතිපට්ඨාණයට. නුවණින් කායගත සතිය වඩනවා. ඒකෙන් කරන්නේ මම හිතන දේ මේ රූපය මත පතිත වෙන්න නොදෙන එක. මේ රූපේ දකිනකොටම ගුණරත්න මහත්තයා කියලා හිතෙනකොටම මම බලනවා එතන තියෙන ඇත්ත නෑ. එතන තියෙන්නේ කෙස් ලොම් නියදත් හම්මස් නහර කියලා මේ කුණුප කොටස් ටිකක් තියෙන්නේ. කනබුන ආහාරය හැදිලා තියෙන්නේ කියලා ඇත්ත පෙන්වන්නේ මොකටද? මේ කෙනෙක් කියන අදහස මගේ හිතේ තියෙන අදහස රූපෙට පතිත වෙන්න දෙන එක පතිත වෙන එක වළක්වන එකයි මේ කරන්නේ. රූපෙට බැසගන්න මගේ විඥාණයට රූපයේ තිටියක් ලබා නොදෙන එකයි මම මේ කරන්නේ. මම ඒක තේරෙන මට්ටමට ඕගොල්ලන්ට කියන්නම්. අපි කියමු ගඩොල් වැලි සිමෙන්ති ආදී නොයෙක් දෙකින් අපි බිත්තියක් හදනවා. ගඩොල් වැලි සිමෙන්ති වතුර අරගෙන බිත්තියක් හදනවා. බිත්තිය හොඳට කපරාදුත් කරනවා. දැන් බිත්තියේ සත්වයක් හෝ පුද්ගලයෙක් හෝ සත්ව පුද්ගල කොටස් තියෙනවද? නැහැ. ඊට පස්සේ අපිම කඩේට ගිහිල්ලා නොයෙක් විදිහේ වර්ණ ටිකක් ගේනවා. පින්සලකුත් ගේනවා. ගෙනල්ලා චිත්‍ර අඳින්න දන්න කෙනෙකුට කියනවා මේ බිත්තියේ අඳින්න චිත්‍රයක් කියලා. මනුස්සයෙක්ගේ හැඩසටහනක් අඳින්න කියනවා. දැන් බිත්තියේ මේ සිත්තර තමන්ගේ හිතේ තියෙනවා. මනුස්සයෙක්ගේ හැඩේ මෙහෙමයි කියලා හිතේ තියෙනවා.
එයාගේ හිතේ තියෙන ආකාරයට බිත්තියේ අර සායන් ටික තවරනවා. එයා මිනිස්සෙක්ගේ හැඩයක් අඳිනවා නෙමෙයි. එයාගේ හිතේ තියෙන හැඩේ බලාගෙන හැඩේට ගැළපෙන විදිහට බිත්තියේ සායන් ටික අතුරනවා. දැන් එතන තියෙන්නේ ගඩොල්වැලි සිමෙන්තියෙන් කළ තැනක වර්ණ රාශියක් යොදාගත්ත හැඩයක්. ඒ වර්ණ ටික පුද්ගලයේද සත්වයේද? නෑ. දැන් බිත්තිය සහ බිත්තිය ඇඳපු චිත්‍රයක සැබෑ ස්වභාවය නොදන්නාකම නිසා ඒක බලනකොටම මිනිස්සේ කියන අදහසක් අපිට එන්න පුළුවන් නේද? පුළුවන්. ඕකට තමයි අපි ආශ්‍රව කියලා කියන්නේ. මිනිස්සේ කියන අදහස එනවා. දැන් මිනිස්සයා කියන අදහසට තමයි අපි මේ කර්ම විඥානේ නැත්තම් විඥානේ කියලා කියන්නේ. දැන් අර ගඩොල්වැලි සිමෙන්තියෙන් කළ බිත්තියත් ඒකේ ඇඳපු චිත්‍රයත් ඒ ටික පෙන්නන පෙනෙනවා කියන්නේ අපි ගාව තියෙන චක්කු විඥාණයෙන් උපන්න වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටික ඔක්කොම ටික තියෙනවා. ඒ ස්කන්ධ පංචකයම වැය වෙලා චිත්‍රය පෙනෙනවා කියන ටික එක පැත්තක්. දැන් චිත්‍රය පෙනෙනවා. පෙනෙනකොටම මිනිස්සෙක් කියන අදහස අපිට ඇති වෙනවනේ. මෙන්න මේ ඇති වෙන අදහස ඇති වෙන පැත්තටයි අපි විඥානය කියලා කියන්නේ. දැන් මිනිස්සයා කියන අදහස මගේ මනසේ තියෙන අදහස ආංගර බිත්තියේ තියෙන චිත්‍රයට ගැට ගැහුවොත් ඒ චිත්‍රයයි මිනිස්සයා කියලා. මට උතන තියෙන gadul veli පෙනෙන්නෙත් නෑ, දිය සායන් ටික පෙනෙන්නෙත් නෑ. මට පෙනෙන්නේ මිනිස්සෙක් නැත්නම් මිනිස්සෙක්ගේ ෆොටෝ එකක්. එතකොට මගේ විඥාණය රූපි පිහිටියා වෙනවා. තේරෙනවද? එතකොට පැත්තකට ගියත් ඔය හැඩේ හිතට මේ පෙනෙන රූපයට මගේ විඥාණය බැසගත්තාම අරමුණේ විඥාණය පිහිටනවා. එතකොට මේ අරමුණ ගැන දැනුමක් තියෙනවා. මේ හැඩේ මිනිස්සෙක්ගේයි කියන මිනිස්සයා කියන අදහස මංගාව ඇස් ඉදිරිපිටට ආවේ රූපයක් චිත්‍රයක්. මේ අදහස චිත්‍රය මත පතිත වුණාම මේ හැඩේ මිනිස්සෙක්ගේ කියන අදහසයි අපිට ඉතුරු වෙන්නේ. අරමුණ පැත්තකට ගියත් මිනිස්සයා කියන අදහස අපිට සිහි කරන්න පුළුවන්. තේරෙනවා නේද? ඔන්න කර්ම විඥානයේ සැකසුනා කියලා කියනවා. දැන් මේ සතිපට්ඨානෙන් කරන්නේ විඥාණයට තිතියක් නොදෙන කම, නවතැනක් නොදෙන කම. gadulweli සිමෙන්තියෙන් කළ බිත්තියේ චිත්‍රයක් ඇඳා චිත්‍රය අඳිනකොටම මිනිස්සය කියන අදහසක් සිහි වුණා, සිහි වෙනවා. මිනිස්සය කියන අදහස නැවත චිත්‍රය තුල පිහිටන්ඩ කලින් මම සිහිනුවන ඉදිරිපත් කරගන්නවා. ඒකයි කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා. කෙලෙස් තවන වර ඇතුව මන නුවණින් යුක්ත වූ සිහියක්. දැන් මේ කය කෙරෙහි තියෙන්නේ නිවැරදි දැකීමකින් යුක්ත සිහියක්. සම්පජාන කියලා කියන සම්මා දිට්ඨියට නමක්. සම්මා දිට්ඨිය කියන්නේ ඇත්ත ඇති හැටියම දකින තැනක්. දැන් gadulweli සිමෙන්තියෙන් කළ බිත්තියක ඇඳපු චිත්‍රය. චිත්‍රය සත්‍ය පුද්ගලයෙක් නෙවෙයි, gadulweli සිමෙන්ති සත්‍ය පුද්ගලයෙක් නෙවෙයි, කෙනෙක් නෙවෙයි. ඒ නිසා මිනිසයා කියන අදහස ඇති වෙනවා. ඔන්න නාම රූපච්ච විඥාන. මේ විඥාණයට මේ දැනුමට නැවත රූපය තුල පිහිටක් ලබා නොදෙන අදහසින් මිනිස්සේ කියන අදහස හිතෙනවත් එකම නෑ. එතන තියෙන්නේ මෙහෙම ඇත්තක් නේ කියලා
මම නුවණින් එතන තියෙන ඇත්ත පෙන්වන්න නැහැ. එතන තියෙන්නේ ගඩොල්වලි සිමෙන්ති ගඩොල්වලි සිමෙන්තියෙන් කළ බිත්තියක් සහ ඒකේ ඇඳපු චිත්‍රයක් නේ කියලා බලනවා. ඒ බලන්නේ මොකටද? බලනකොට මිනිස්සයා කියලා මගේ හිතේ තියෙන පවතින අදහස ඒ රූපයට බහල ගන්න බෑ මට. සැසඳෙන්නේ නැහැ. මම හිතන විදිහ කෙනෙක් ඉන්නව නෙමෙයි. කියන එක ඉබේම තියෙනවා. මේ ගතියට ඉඩ නැහැ එතෙන්ට බැහැ ගන්න. එතන තියෙන්නේ මෙහෙම ඇත්තක් නේද කියලායි පෙන්වන්නේ. එතකොට ගඩොල්වලි සිමෙන්තියෙන් කළ චිත්‍රය දකිනකොට කෙනා කියන අදහසක් ඇති වෙනවා. මිනිස්සෙක් කියන අදහස ඇති වෙනවා. මිනිස්සයා කියන අදහසින් ඒ රූපයට බැහැ ගන්න බෑ. බැහැ ගන්න ඉඩ තියන්නේ සතිපට්ඨානේ කායානුපස්සනාවෙන් ඇත්ත පෙන්නනවා. කයේ ඇත්ත පෙන්නනකොට මගේ හිතේ තියෙන අදහස ඒකට බැස ගන්න එකේ වේගය තමයි ටික ටික අඩු වෙන්නේ. මෙහෙම මෙහෙම කාලයක් සතිපට්ඨානේ වඩනකොට මේ තමන් හිතන කියන කරන තමන්ගේ මේ විඥානයේ රූපය අනුව බහින්ද තියෙන ඉඩයි නතර කරන්නේ. යම් කාලයක් තියනවා මේ විදිහට කරනකොට කරනකොට මේ ආශ්‍රවය ගෙවෙනවා. එතන තියෙන්නේ ගඩොල්වලි සිමෙන්තියෙන් කළ බිත්තියකුයි චිත්‍රයකුයි කියන අදහස එන්න එන්න වැඩි දියුණු වෙනවා. ඇත්ත පේනවා. ඒ රූපේ කෙනෙක් නේද කියලා බලන ගතිය එන්න එන්න දුබල වෙනවා. වෙලා රූපය ගඩොල්වලි සිමෙන්තියෙන් කළ බිත්තිය ඒකේ ඇඳපු චිත්‍රය කියන එක හිතන්නේ නැතුව පෙනෙන මට්ටමටම එනකොට මේ හිතන කියන කරන කිසිම දෙයක් ඒ රූපයට අනුව නැමී පවතින කමින් උපදින්නෙම නැති කාලයක් එනවා. එදාට කියනවා රූපෙන් මිදුණා කියලා. මේ රූපේ ආරම්භය විඥාණයට නවාතැනක් නැහැ. කාම භවයට එන්න තියෙන හේතුව නැහැ කියන කෙනට කියනවා. තව ගොඩාක් නුවණ වැඩෙනවා. මම මේ සතිපට්ඨානෙන් කෙරෙන වැඩේ පෙන්වන්නේ. ඒ ගඩොල්වලි සිමෙන්තියෙන් කළ බිත්තිය වගේ කෙස් ලොම් නිය දත් හම් මස් නහර ඇට කියන මේ කුණුප කොටස් 32කින් කරපු බිත්තියක් තියෙන්නේ. කනබුන ආහාරයෙන් හැදුණු කුණුප කොටස් 32කින් යුක්ත බිත්තියක් තියෙන්නේ. ඒ බිත්තිය ඇසුරු කරගෙන තියෙන වර්ණ සටහනක් තමයි මේ තියෙන්නේ. ඔය සටහන දකිනකොට මට ඇතිවෙන ගුණරත්න මහත්තයා කියන අදහස ආශ්‍රව මත මගේ අදහස ඒ රූපය මත පතිත වුණොත් මට දැන් ඒකේ කෙස්ලොම් නියද තම්මස් පෙනෙන්නෙත් නැහැ. වර්ණ සටහනක් පෙනෙන්නෙත් නැහැ. පෙනෙන්නේ ගුණරත්න මහත්තයෙක්මයි. අර මිනිස්සයා කියන අදහස චිත්‍රය මත පතිත වුණොත් මට ගඩොල්වැලි සිමෙන්ති පෙනෙන්නෙත් නැහැ. බිත්ති පෙනෙන්නෙත් නැහැ. වර්ණ සටහන පෙනෙන්නෙත් නැහනේ. චිත්‍රය පෙනෙන්නෙත් නැහැ. මට පෙනෙන්නේ කෙනෙක්ගේ වගේ කුණුප කොටස් ටිකකින් හැදුණු මේ තාප්පේ ඇසුරු කරගෙන ඉන්න මේ හැඩ සටහන දකිනකොටම මේ හැඩ සටහන් පොදිය දකිනකොට මිනිස්සයෝ කියන අදහසක් එනවනම් මේ මගේ හිතේ තියෙන අදහස මිනිස්සයෝ කියලා හරි ගුණරත්න මහත්තයා කියලා හරි ඒ අදහස රූපයකට බැන්දොත් මේ විඥාණයට රූපේ නවාතැනක් දුන්නොත් මේ විඥානයේ රූපේ පිහිටීම ලැබුවොත් ඒ රූපය මේ විඥානයේ ගතියෙන් තමයි අපිට පේන්නේ. ඒකයි අරමුණේ ආරම්මනස්ස මේතම් විඥානස්ස ඨಿತಿ. අරමුණේ විඥානයේ පිහිටනවා. එතකොට මේකේ කුණුප කොටස් පෙනෙන්නේ නැහැ. වර්ණ සටහනක් පෙනෙන්නේ නැහැ. මහා භූත සහ උපාදාය රූප කියලා රූපවල ඇත්ත පේන්නේ නැහැ. පේන්නේ ගුණරත්න මහත්තයා නැත්තන් දරුවා පුද්ගලයේ කෙනෙක් කියලාමයි. පෙනෙන අරමුණ අයින් වුණත් මේ විඥානයේ පිහිටියාම මේ සිතේ මේ නාම ධර්ම පුන පුනා හිත හිතා ඉන්නවා. ඔකට තමයි කර්ම රැස් වෙනවා කියලා කියන්නේ. කර්ම විඥානය කියලා කියන්නේ. සතිපට්ඨානෙන් කළේ
ඒ කුණප කොටස් 32 නැමැති තාප්පය උදව් කරගෙන පිහිටි මේ වර්ණ සටහන දකිනකොට ගුණරත්න මහත්තය කියන අදහස එනකොට මගේ විඥාණය ගුණරත්න මහත්තය කියන අදහස මේ රූපය මත පතිත වෙන්න නොදෙන කමට මේ විඥානේ රූපෙට බැසගන්න ඉඩ නොදෙන කමට නොදෙන්න උපායක් බැසගන්න ඉස්සර වෙලා නුවණින් පෙන්නව ෂණිකව කයේ ඇත්ත පෙනෙනවත් එක්කම ගුණරත්න මහත්තය කියලා හිතනකොට හිතිච්ච මේ අරමුණ රූපෙට බැසගන්න කලින් නුවණින් පෙන්නව මෙතන තියෙන කේස් ලුම් නියද ධම්මස්නහර කුණප කොටස් ටිකක් නේද කන බොන ආහාරයෙන් හැදිලා නේද මේ රූපය හැදිලා තින්නේ ආහාරය නැති වෙනකොට නැති වෙනවා කියලා මේ කායගත සතිය වඩන්නේ මොකටද තමන්ගේ විඥානේ මේ අරමුණේ පිහිටන්න නොදෙන කමට අරමුණේ විඥානේ නොපිහිටියාම මේ විඥාණයට නවාතනක් නැහැ ගුණරත්න මහත්තයා කියන අදහසක් සිතක් මට උපන්නා සිත නිසා මට ගුණරත්න මහත්තයා ගැන හිතන්න පුළුවන් කියන්න පුළුවන් කරන්න පුළුවන් නමුත් ඊට අයිති රූපයක් නැති වුණොත් මතකයේ කියන එක ගොනු වෙයිද හැදෙයිද මතක් කරගන්න රූපයක් නැහැ මට දැන් මේ සිහි වෙන එකට මොනවා හරි රූපයකට ගැට ගැහුවොත් මතක හිටිනවාමයි හැම වෙලාවෙම හිතෙන කියන කරන පැත්ත කරන්නේ චේතනාවකින් ඒ චේතනාවට රූපේ නවාතනක් දුන්නොත් විඥානට්ඨියක් රූපේ ගැන මතකයි වේදනාවේ නවාතනක් දුන්නොත් වේදනාව ගැන මතකයි සංඥාවේ නවාතනක් දුන්නොත් සංඥාව ගැන මතකයි සංඛාරයේ නවාතනක් දුන්නොත් සංඛාරය ගැන මතකයි දැන් බලන්න වෙනත් භාෂාවකින් ඕගොල්ලෝ එක කවුරු හරි කතා කළොත් ජර්මන් භාෂාවෙන් කියන්නකෝ ජර්මන් භාෂාවකින් හරි වෙන භාෂාවකින් හරි කෙනෙක් කතා කළොත් පින්වතුන් එක්ක ඕගලන්ට ඒ භාෂාව තේරෙනවද තේරෙන්නේ නැහැ කියලා කියන්නේ මොකද්ද ඒ වචන ඇහෙනකොට ඕගලන්ට සිහි කරගන්න රූප නැහැ රූප නැහැ දැන් තේරෙනවා කියලා කියන්නේ සිහි කරගන්න රූප තියෙනවා අපි කියමු දැන් පොල් කියලා කිව්වොත් ඔගොල්ලෝ ඔක්කොටම තේරෙනවනේ අපි පොල් නෙමෙයි පාංගමුකෝ පාං කියන වචනේ කිව්වොත් අපි ඔගලන්ට තේරෙනවනේ මොකද්ද තේරෙන්නේ පාං කිව්වහම ගෙඩියක් රාත්තලක් නේද හරි ඉන්දියාවේ ගිහිල්ලා පාං කිව්වොත් ඉන්දියාවේ කට්ටිය පාං කියන්නේ බුලත් වලට පාං කියන සද්දය ඇහෙනකොටම කොලයක් හිතට මැවෙන කට්ටියට කියනවා එක කණ්ඩායමක් ඒගොල්ලෝ එක භාෂාවක් පාං කියන සද්දය ඇහෙනකොට වෙන රූපයක් හිතට මවා ගන්න කට්ටියට කියනවා වෙන භාෂාවක් ඒක සිංහල කියනවා දැන් පාං කියන සද්දය එකයි සද්දය ඇහෙනකොට කෙනෙක් බුලත් කොලයක් සිහිපත් කරගන්නවා කෙනෙක් පාං ගෙඩියක් සිහිපත් කරගන්නවා එතකොට දැන් මේ සද්දෙට රූප දෙකක් කණ්ඩායම් දෙකක් රූප දෙකක් මනසේ සිහිපත් කරගෙන මේ රූප ටික සිහිපත් කරගන්න ගෙඩියක් දකින්න ටික සිහි කරගන්න පුළුවන් ඔක්කොගෙන් භාෂාව වෙන එක. කොලයක් සිහිපත් කරගන්න පුළුවන් කට්ටියගේ භාෂාව වෙන එක. භාෂාව කියන එක තිබලා තියෙන වචන මතද හිතින් සිහි කරගන්න රූප මතද කියලා බලන්න. දැන් පොල් කිව්වොත් ඉංග්‍රීසි ජාතික කෙනෙකුට සිහි වෙන්නේ නැහැ. කොකොනට් කිව්වොත් උන් එයත් මේ හැඩේ සිහිපත් කරගන්නවා. කෙනෙකුට පොල් කිව්වොත් කොකොනට් කිව්වොත් දෙකම මේ හැඩේ සිහිපත් කරගන්න පුළුවන් නම් එයා භාෂා දෙකක් දන්නවා.
එතකොට භාෂාව කියන එක තියෙන්නේ වචනේ මතද සිතේ තියෙන චිත්තජ රූපය මතද ඒකයි හිතන කියන කරන මේවා කර්ම වෙන්නේ කර්ම සැකසුනා වෙන්නේ මේ හිතන කියන කරන වලට රූපයක් ගැට ගැහුනොත් වේදනාව සංඥාව සංකාරේ ගැට ගැහුනොත් විතරයි කියන එක කියන්නයි මම මේ ටික පෙන්වන්නේ එහෙමයි කර්ම රැස් වෙන්නේ මේ කර්මක්ෂේ වෙන ප්‍රතිපදාවක් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ සතිපට්ඨානය කියලා කියන්නේ එතකොට සතිපට්ඨානය වඩනවා කියන කාරණාවෙන් මේ කරන්නේ මොකද්ද කියන එක තේරෙන්න ඕනේ ඉස්සෙල්ලා කායගත සතියෙන් කරන්නේ මොකද්ද එතකොට මේ න්‍යාය ඉස්සෙල්ලා පැහැදිලි වෙන්න ඕනේ තමන්ගේ මනසේ තියෙන කිසිම මිම්මක් කිසිම දෙයක් රූපේ මත පතිත වෙන්න ඉඩ දෙන්නේ නැතිකමයි කායගත සතියෙන් කරන්නේ අන්තිමට කායගත සතිය වඩලා ඉවරුනහම නුවණක් එනවා යාට රූප තියෙනවා නම් මනුස්ස රූප ගස්කොලන් රූප ගෙඩි කරල් රූප නැහැ තියෙනවන මහ භූත සහ උපාදාය රූප විතරයි තියෙන්නේ අපි හිතන විදිහේ මිනිස්සුන්ගේ රූප සත්තුන්ගේ රූප ගස්ගල් වැල්වල රූප යාන වාහනවල රූප එහෙම නැහැ තියෙන්නේ මොනවද චත්තාරෝච මහ භූතා චතුන්නංච මහ භූතානං උපාදාය රූපං සතර මහා ධාතු සහ උපාදාය රූපයි කියලා මේ ගඩොල් වෙලි සිමින්තියෙන් කළ බිත්තියක මං ඔය අරමුණව ගන්නෙ ඔයගලන්ට හොඳට පැහැදිලි වෙන නිසා ඔය බිත්තියක තින්ත ටිකක් දියසායන් ටිකක් අරගෙන ඕන විදිහ චිත්‍ර අඳින්න පුළුවන් අඳින අඳින චිත්‍රයක් ගන්නෙ මේ වාහනයක් නේ කාර් එකක් නේ බස් එකක් නේ ලොරියක් නේ කියන අදහස් අපිට එන්න පුළුවන් නේද අපිට එහෙම අදහස් ආවට අපිට අදහස් එන චිත්‍රයේ දිහා බලන්න රූපයේ දිහා බලන්න රූපේ සැබෑම ඇත්ත ගඩොල් වල සිමින්තියෙන් කළ බිත්තියකු ඒ මත චිත්‍රයකුයි මිසක ඒක දශමයක්වත් හෙල්ලෙනවද අපි හිතන විදිහට කාර් වලට වෙන චිත්‍රයක් බස් වලට වෙන චිත්‍රයක් වෑන් වලට වෙන චිත්‍රයක් ඩෝසරයකට වෙන චිත්‍රයක් කෝච්චියකට වෙන චිත්‍රයක් තියේද චිත්‍රෙ චිත්‍රෙම මිසක බිත්තියෙ බිත්තියම මිසක රූපේ ඇත්ත බිත්තියයි චිත්‍රෙයි කියන දෙයින් ඔබට ගිහිලා තියෙනවද බලන්න ඒ නිසා මට කාර් වෑන් බස් පෙනෙන්න පුළුවන් කාර් වෑන් බස් පෙනෙන මගේ අදහසින් ඒ දිහා බලන්න පුළුවන් බලල මට එහෙම පේන්න පුළුවන් කාර් රූප බස් රූප කෝච්චි රූප මට පෙනෙන්න පුළුවන් මොකද මගේ මනසින් එබඳු ධර්මතා මගේ මනස සිහි වෙන නිසා සිහි වෙන අදහසින් රූප දිහා බලන නිසා මට පෙනෙනවා නමුත් මගේ පෙනෙන මිම්ම අතහැරලා රූපවල යථාර්ථයට යන්න ගියොත් ගඩොල් වල සිමින්තියෙන් කළ බිත්තියක් සහ බිත්තිය ඇඳ පුචිත්‍රයක් කියන තැනින් ඔබට යනවාද කියලා බලන්න. ඒ චිත්‍රවල කාර් එකක් පෙනෙන චිත්‍රය සහ වෑන් එකක් පෙනෙන චිත්‍රයේ වෙනස මොකද්ද? ගඩොල් වල සිමින්තියෙන් කළ බිත්තියක දියසායන් ටික උදව් කරගෙන චිත්‍ර ඇඳහම චිත්‍රයේ චිත්‍රයක් මිසක චිත්‍ර වෙනසක් තියේද? චිත්‍රයේ තුල හැඩසටහන් අනුව අපේ මනස වෙනස්කම් තියෙනවා. චිත්‍රයේ චිත්‍රයම නේද? මං කියන එක තේරෙනවද? රූපවල සැබෑම ඇත්ත මොන රූපයක් ආවත් ගඩොල් වල සිමින්තියෙන් කළ බිත්තියක චිත්‍රයක් තියෙනවා කියන තැනට ඔබෙන් වෙන යථාර්ථයක් තියෙනවද බලන්න? නෑ. එතකොට මේ ලෝකේ මට හම්බ වෙන ඕනම දෙයක් ඒ චිත්‍රකින් ඇඳ හැකිනේ ඇඳ කියලා චිත්‍රය තුල කාර් එකක් තියෙනවද නැගල යන්න පුළුවන් වෑන් එකක් බස් එකක් චිත්‍රය තුල තියෙනවද නැහැ ඒ වගේ සතිපට්ඨානය වඩනකොට සතිපට්ඨානේ කායගත සතිය වැඩුවොත් එයාට මේ මුළු ලෝකයම සතර මහා ධාතු සහ සතර මහා ධාතු නිසා පවත්න උපාදාය රූපයක්
චිත්‍රයක් කියන අදහස එනවා. චිත්‍රය නිසා තමන්ට කාර් පෙනෙන්න පුළුවන්, වෑන් පෙනෙන්න පුළුවන්, බස් පෙනෙන්න පුළුවන්, ගස්වැල් පෙනෙන්න පුළුවන්, මිනිස්සු ඉන්න පුළුවන්, සත්වයෝ ඉන්න පුළුවන්. එබඳු අදහස් වලින් තමන්ගේ මනසේ තියෙන එබඳු අදහස් වලින් චිත්‍රය දිහා බැලුවාම තමන්ගේ මනසේ තියෙන විඥාණය රූපයක පිහිටියාම ඕගලන්ට රූප ටික හම්බ වෙයි. කාර් හම්බ වෙයි රූප ගොඩේ, බස් හම්බ වෙයි, වෑන් හම්බ වෙයි, ගස් හම්බ වෙයි, වැල් වෙයි, මිනිස්සු හම්බ වෙයි. ඕගලන්ට සතර මහා ධාතු සහ උපාදාය රූප කියන චිත්‍ර හම්බ වෙන්නේ නැති වෙයි. මේ බාහිරෙන් මිනිස්සු සත්වයෝ ගෙවල් දුරවල් යාන වාහන හම්බ වෙනකොට ඕගොල්ලෝ තේරුම් ගන්න මොකද්ද මේ වෙලා තියෙන්නේ? අපේ විඥාණය රූපේ මත පිහිටලා නේද මේ? කර්ම විඥාණය සකස් වෙලා නේද මේ? කර්ම රැස් කරගත් එකක ලක්ෂණේ දැක්ක හැකි මොකද්ද? අපේ සිතේ ගතිය බාහිර රූපෙන් හම්බ වෙයි. මිනිස්සු සත්වයෝ ගෙවල් දුරවල් යාන වාහන හම්බ වෙනකොට ඕගොල්ලෝ තේරුම් ගන්න මොකද්ද මේ වෙලා තියෙන්නේ? අපේ විඥාණය රූපේ මත පිහිටලා නේද මේ? කර්ම විඥාණය සකස් වෙලා නේද මේ? කර්ම රැස් කරගත් එකක ලක්ෂණේ දැක්ක හැකි මොකද්ද? අපේ සිතේ ගතිය බාහිර රූපෙන් හම්බ වෙයි. කර්ම ක්ෂය වෙන මනසක කාමවචර මට්ටමේ කර්ම ක්ෂය වෙනවා නම් කර්ම ක්ෂය වෙන්නේ කොහොමද? මහභූත සහ උපාදාය රූපයි තියෙන්නේ කියන ටික විතරක් බේරි බේරි එනවා. ඒිට මෙහා ඔක්කොම Tamange මනසේ විඥානයේ ගති කියන අවබෝධයක් එනවා. මං කියන ටික තේරෙනවද නැහැ? මං කතා කරන ටික සැබෑවටම ගැඹුරුයි. නමුත් මේ සතිපට්ඨාන භාවනා ඒකයි මං කිය සතිපට්ඨානේ වැරදුනොත් ආර්ය ෂ්ටාංග මාර්ගේ වැරදුනා, ආර්ය ෂ්ටාංග මාර්ගේ වැරදුනා, නිවන වැරදුනා. සතර සතිපට්ඨානේ හරි ගියොත් ආර්ය ෂ්ටාංග මාර්ගේ හරියනවා, ආර්ය ෂ්ටාංග මාර්ගේ හරි ගියොත් නිවනයි හරියන්නේ. සතර සතිපට්ඨානේ විතරක් නිවැරදිව වඩන ක්‍රමයේ ඉගෙනගෙන සතර සතිපට්ඨානේ විතරක් වඩන්න. අනිත් කිසිම දෙයක් ගැන සිත මාත්‍රයක්වත් උපදන්න අවශ්‍ය නැහැ. අනේ අපි ඒව දන්නේ නැහනේ, කොහොමද ඒක අවබෝධ කරගන්නේ? අනේ සම්‍යක් ප්‍රධාන කියන්නේ මොකක්ද? ඒක වඩන්නේ කොහොමද? ඒක අපි දන්නේ නැහනේ. ඉර්ධිපාද කියන්නේ මොනවද? ඒක වඩන්නේ කොහොමද? ඉන්ද්‍රිය බල බොජ්ජංග ආර්ය ශ්‍රැංග මාර්ග කියන්නේ මොනවද? ඒව වඩන්නේ කොහොමද? ඒව උපදවා ගන්න කොහොමද කියන එකට සිත මාත්‍රයක්වත් උපදවන්න ඕනේ නැහැ. නිවන කියන්නේ මොකද්ද? නිවන් දකින්න කොහොමද? අපි කොහොමද නිවන හඳුනගන්නේ? සිත් මාත්‍රයක්වත් උපදවන්න ඕනේ නැහැ. උපදවන්න වෙහෙස ගන්න ඕනෙත් නැහැ. ඒ ටික සතිපට්ඨානෙට අයිති වෙන සතිපට්ඨානෙ පෙන්නුවනේ ඥායස අධිගමාය නිබ්බානස සච්ච කිරියාය කියලා. මාර්ගඵල ලබන්න නිවන සාක්ෂාත් කරලා දෙන්න කියන කාරණා ටික මෙයා කළා දෙනවා කියන එක. ඊට පස්සේ කායික මානසික දුක
හැඳීම් වැළපීම් ඔක්කොම ඉවත් කරලා දෙනවා කියන එක කිව්වනේ. මේ සතිපට්ඨානය ගැන විතරක්ම නිවැරදිව කරන හැටි දැනගන්න වග බලා ගන්න. එයාට අයිති වැඩක් දුක ජීවිතෙන් හැඳීම් වැළපීම කායික මානසික දුක දුක් අයින් කරන එක සතිපට්ඨානයට අයිති වැඩක්. නිවන මාර්ගඵල ලබලා දීලා නිවන සාක්ෂාත් කරලා දෙන එක එයාට අයිති වැඩක්. ඒ නිසා මේ දුක අයින් කරලා සැප ලබලා දෙනවා කියන සිද්ධිය කරනවා සතිපට්ඨානෙ. සතිපට්ඨානෙ විතරක් නිවැරදිව තේරුම් ගන්න. අපි මේ කරන අර්ථය මෙන්න මේකටයි කරන්න කියන කාරණාව නොවැඩ නොදැන අවුරුදු 100 ගානක් සතිපට්ඨානය කියන නම උදව් කරගෙන මොනවා හරි දෙයක් කළා කියලා මේක වැඩෙන්නේ නැහැ. ඇයි අපි සතිපට්ඨානෙ වඩන්නේ නැත්තම් ප්‍රපංච ටික ඇතුලේ? ඒ කියන්නේ මේ රූපය දකිනවා දකිනකොට ගුණරත්න මහත්තයා කියන අදහස පහළ වෙනවා. ඒ අදහසින් ඒ රූපය දිහා බලලා ගුණරත්න මහත්තයාගේ රූපය හැදිලා තින්නෙත් කෙස්ලෝලින් ලොම් නිය දත් හම්මස්නහර කනබුන ආහාරෙන් හැදිලා තින්නේ කියලා මේ කෙලෙසි ඇතුලේ අපි බලන්නේ ආයේ. ගඩොල්වලි සිමින්තියෙන් කළ තැනක චිත්‍රයක් ඇඳලා චිත්‍රය දකිනකොට ගුණරත්න මහත්තයා කියලා හිතිලා ඒ හිතෙන්ම ගුණරත්න මහත්තයා කියලා දැකලා දැන් චිත්‍රේ පේනින්නෙත් නැහැ ගඩොල්වලි පේනින්නෙත් නැහැ. රැවටිලා දැන් ගුණරත්න මහත්තයා කියලා පේනවා. දැන් මේ ගුණරත්න මහත්තයා කියන රූපේ හැදිලා තියෙන්නේ ගඩොල් වැලි සිමින්ති වලින් නේද කියලා මේ බලන්නේ. ගඩොල් වැලි සිමින්ති වලින් ගුණරත්න මහත්තයාගේ රූපේ හැදිලා තියෙන හැටි බැලුවොත් හරිද? අද අපි සතිපට්ඨානෙ වඩන්නේ මේක දන්නේ නැති වුණාම තමන්ගේ මනස තියෙන ප්‍රපංච ටික ඇතුලේ කෙලෙස් ඇතුලේ. නමුත් සතිපට්ඨානෙ වඩන්න ඕනේ කෙලෙස් අයින් වෙන්නයි, කෙලෙසේට පිහිටන් ඉඩ නොදෙන්නයි. ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට මම ඒ උපමාවකින් ගත්තේ කෙස්ලොම් නියදත් හම්මස්නහරෙන් හැදුණු තැනක මේ සටහන දකිනකොට ගුණරත්න මහත්තයා කියන අදහස එනවා. ඔය හැඩේම ගඩොල්වලි සිමින්තියෙන් කළ බිත්තියකත් ඔය හැඩේම ඇන්දොත් ඒත් මට ගුණරත්න මහත්තයා කියන අදහසෙයි. ඔය හැඩේම පත්‍ර කඩදාසියක තිබුණොත් ඒත් ගුණරත්න මහත්තයා කියන අදහසෙයි. ඔය හැඩේම වීඩියෝ පටයක තිබුණොත් ඒත් ගුණරත්න මහත්තයා කියන අදහසෙයි. ඔය හැඩේම කණ්ණාඩියක වීදුරුවක තිබුණොත් ඒත් ගුණරත්න මහත්තයා කියන අදහසෙයි. දැන් අපිට පෙවුණා එහෙනම් මේ රූප ටික දකිනකොට කෙනෙක් පුද්ගලයේ කියලා සිහි වෙනකම අපේ මනසේ ඇති අවදිවීමක් විනා වස්තුව තුල තියෙන ධර්මතාවයක් නෙවෙයි කියන එක නුවණක් තියෙන කෙනෙකුට තේරෙනවා. එහෙනම් මගේ මේ පුද්ගලයේ කෙනෙක් වෙච්ච ආත්ම සංඥාවෙන් ගුණරත්න මහත්තයා කියලා කියන්නේ සත්ව පුද්ගල ආත්ම සංඥාවෙන් මේ රූප දිහා බලපු නිසායි රූපවල අනාත්මය මට වැහිලා තියෙන්නේ. රූපයන්ගේ යථාර්ථය තුල ආත්මිය වූ කිසිවක් නැහැ. ගඩොල්වල සිමින්තියෙන් කළ බිත්තියක ඇඳපු චිත්‍රය අනාත්මයි. ඒක දකිනකොට පුද්ගලයෙක් කියන ආත්ම සංඥාවක් මට එනවා. මගේ මනස තුල තියෙන ආත්ම සංඥාවෙන් බැලුවාම මට ආත්ම සංඥාව ඇතුළේ වූ යමක්ම පෙනෙනවා මිසක අනාත්මේ පේන්නේ නැහැ. එතකොට මම මගේ මනස තුලම ආවරණයක් හදාගෙන ඒ ආවරණය තුලයි මේ ජීවත් වෙලා තියෙන්නේ. එහෙනම් මට මේ සත්වයේ පුද්ගලිය පෙනෙනවා නම් මම දත යුතුයි මෙහෙන් සත්වයේ පුද්ගලිය පෙනෙනවා කියලා කියන්නේ. මගේ විඥානයේ තාම රූප මත පතිත වෙලා තියෙන්නේ. මම්ම හදාගත් ශේස්ත්‍රයයි මව ජීවත් කරවන්නේ. එතකොට සතිපට්ඨානෙන් පෙන්නන්නේ රූපයන්ගේ සැබෑම අනාත්ම ස්වභාවය පෙන්නලා ඒ නිසා ආත්ම සංඥාවක් පහළ වෙන බවත් මේ ආත්ම සංඥාවට රූපය තුල ඉඩ නොදෙන බවත් කරන්නේ.
කායගත සතිය වඩන හැම වෙලාවකදීම කායානුපස්සනාවෙන් කරනවා සත්ව පුද්ගල ආත්ම වශයෙන් මේ අරමුණු දකිනකොට තමන්ගේ මනසේ සිහි වෙන සිහිවීම ඒ රූප මත පතිත වෙන්න නොදෙනකම එතකොට කාලයක් යනකොට රූපය ඇත්ත ටික 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 පෙන්නනවා රූපය ඇත්ත ටික ටික පෙන්නනවා කෙනෙක් පුද්ගලයෙක් කියලා රූප දිහා බලන රූප වලට නැමී පවතින තමන්ගේ විඥාණයට ඉඩ නොදෙනවා නැමී පවතින මනස ටික ටික දුබල වෙනවා ඕකට තමයි ආශ්‍රයක්ෂය කරනවා කියලා කිව්වේ ආශ්‍රයක්ෂය කරනවා කියලා කිව්වේ මේ ටික මෙහෙම කරනකොට ඉබේමයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ ඉබේම කියන්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ වෙනවා සතිපට්ඨානෙ වඩනකොට ඔය විදිහටම තමන්ගේ මනසේ යම් කිසි ස්පර්ශයක් නිසා වේදනාවක් ඇති වෙනවා නම් වේදනාවක් ඇති වෙනවා නම් රූපය තුල ඔය බාහිර රූපේ වගේම අජත්තං වා කාය කායනුපස්සී විහෙරති කියලා කිව්වේ ගඩොල් වැලි සිමින්තියෙන් කළ රූපෙක හැමෝටම මම කියලා හිතන රූපේ ඇඳු චිත්‍රයක භිත්තිය දකුණට මේ මගේ ෆොටෝ එක මම කියන අදහස එයි නේද එනවා මගේ අතපය අත ගන්නවා කියලා තමන් භිත්තිය අත ගැවුවත් හරියනවද හරියන්නේ ගඩොල් වල සිමින්තියෙන් කළ භිත්තියක චිත්‍රය දකිනකොට මම කියන අදහස එන්න පුළුවන් මම කියන අදහස රූපය මත බැසගත්තොත් රූපය මම වගේ පෙනෙන්නේ ඒ මම කියන අදහස ඒ විඥානයේ රූප මත බැසගන්න නොදෙන කමට තමයි අජ්ජත්තං වා කායේ කායනුපස්සී විරති කියලා කියන්නේ ආධ්‍යාත්මික කයේ කයනුව බලන්න කියලා කියන්නේ මම කියන හැඟීම මේ කයට බැහැ ගන්න නැති වෙන්නයි ඒ ගඩොල් වල සිමින්තියෙන් කළ බිත්තිය කැඳපු චිත්‍රය වගේ කෙස්ලොම් නියදත් හම්මස් නහරාදී කුණුප කොටස් ටික ඇසුරු කරගෙන පවතින මේ චිත්‍රයේ දකින්න කොටත් ආධ්‍යාත්මික රූපය නැමැති චිත්‍රයේ දකින්න කොට මම කියන අදහසක් එයි මම කියන අදහසද හිතේ සිහිපත් වීම අපි දැක්කනේ මේ හැඩේ බිත්තියේ තිබුණත් මම කියන අදහස එනවා පත්‍ර කඩදාසියක තිබුණත් මේ මම කියන අදහස එනවා වීඩියෝ පටයක තිබ්බත් මම කියන අදහස එනවා විදුරු කණ්ණාඩියක තිබුණත් මම කියන අදහස එනවා මේ කය දැක්කත් මම කියන අදහස එනවා මම කියන අදහස මේ කයට බහලාන්න බැරි වෙන්නයි කායගත සතිය තියෙන්නේ කාය අනුපස්සනාව වඩනකොට කෙස්ලොම් නියදත් හම්මස්නහර කනබුන ආහාරෙන් හැදුනේ කුණු පොකටස් ටිකක් තියන්නේ කියලා බලනකොට මම කියන අදහසට මේ කයේ නවතනක් නොදෙනකම මේ වෙන්නේ. එහෙම බලන්න බලන්න මම කියන අදහසින් මේ කයට නැඹුරු වෙනකම අඩු වෙනවා. අජත්තං වා කායේ කායනුපස්සී කියන ටිකෙන් බැලුවාම ඒසු හමස්මින් එමේසු අත්තාති මම වෙමි මගේ ආත්මයයි කියන ටික නැති වෙනවා බහිද්දව කායේ කායනුපස්සී කියන ටික බැලුවාම ඒ තමම ඒ කියන්නේ මේවා මගේ අම්මා මගේ තාත්තා මගේ දුව මගේ පුතා මගේ සහෝදරය කියලා මේ ටික නැති වෙනවා අජ්‍යත බහිද්දව කියනකොට මම මගේ ආත්මයයි කියන මේ තුන් කෙලෙසේටයි ඉඩ නැත්තේ ප්‍රපංච ටිකට ඉඩ නැහැ එතකොට මෙන්න මේ විදිහට කායගත සතිය වැඩි යුතුයි. ඒ ටික තේරුණාද කීපයක? ඒකේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අපිට දවල්ට අහන්න පුළුවන් තව
නොතේරෙච්ච දෙයක් හෝ තියෙනවා නම් ඇත්තටම මේ කාරණාව ටිකක් ගැඹුරුයි ගැඹුරු ස්වභාවයෙන් යුක්තයි බුදුරජාණන් වහන්සේට පවා හිතනවලු එදා සම්මා සම්බුද්ධත්වයට පත් වුණාම මම මේ තේරුම් ගත්ත අවබෝධ කරගත්ත ධර්මය ඇත්තටම ගැඹුරයි අතිශය ගැඹුරයි මේ කාමයේ වළඳන ලෝකයට මං කියන දේ තේරෙන්නේ නැහැ නොතේරෙන ලෝකෙට මේක කියන්න ගියාම මට ඒක වෙහෙසක් විතරයි මම බන නොකිය ඉන්නවනම් හොඳයි කියලා බුදුරජාණන් වහන්සේට හිතුණාලු පාර මහා බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් තමන් වහන්සේත් ලෝකයේ දිහා බැලුවාම හැමෝම එක වගේ නැහැ නුවණ තියන අය තේරුම් ගන්න පුළුවන් අයත් ඉන්නවා කියලා තේරුණාට පස්සේ තමයි බන කියන්න හිත නැමුණා කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකටත් හිතුණා නම් මේ ධර්මයේ ගැඹුරුයි කියලා ඇත්තටම මේක ගැඹුරු ස්වභාවයෙන් යුක්තයි ගැඹුරු කාටද මේ කාමය ඒ කියන්නේ රූප මතම ජීවිතය ගොඩනැගිලා තියෙන කාම ලෝකේ කාමය කියලා කියන්නේ රූපයන්ගේ ඇත්ත නොදන්නාකම නිසා වැරදි අදහසක් මනසේ ඇති කරගෙන වැරදි අදහසින් රූපය වැරදි අදහසකින් තමන්ගේ මනසේ තියෙන අදහස රූපයට බහලලා ඒ මත ගොඩනැච්ච ගිච්ඡ ලෝකෙටයි කාම ලෝකෙ කියන්නේ. බිත්තියේ බිත්තියක් ඒකේ චිත්‍රයක් ඇන්දේ. කිසිම ද්‍රව්‍ය කාරණාවක් නැහැ බිත්තියයි චිත්‍රේ විතරයි. ඒ මත සිහි වෙනකොට මල් පොකුරු පේරගෙඩි ඇපල් ගෙඩි කියලා සිහි වෙනකොට සිහි වෙන අදහසින් බිත්තිය සහ චිත්‍රයට නැඹුරු වෙලා ඒ බිත්තියේ චිත්‍රය තුල ඇපල් දකිමින් පේරගෙඩි දකිමින් මල් පොකුරු දකිමින් තනාගත් ලෝකයක් තියෙන්නේ බිත්තිය තුල එබඳු විචිත්‍ර අරමුණු ගොඩක් මවාගත් ලෝකයකටයි කාම ලෝකෙ කියන්නේ සප්නෝපමා කාමා කියලා කියන කාමයේ හිණයක් වගේ මනෝමය හදාගත් ලෝකය ඒ වගේ චත්තාරෝච මහභූතා චතුන්නංච මහභූතා නං උපාදාය රූපං මේ මුළු ලෝකෙම තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු අපි අවුරුදු 2000 ගානකට පෙර බුදුහාමුදුරුව කියපු මේ වචනෙම වර්තමාන ලෝකෙන් ගත්තොත් අපි කියමු භෞතික විද්‍යාව වගේ කරනකොට අපිට උගන්වනවා පදාර්ථය කියලා යමක් පදාර්ථය කියන්නේ මොකද්ද ඝන ද්‍රව තාප වායු මේ භෞතික වස්තුන්ගේ පදාර්ථය මොකද්ද ඝන ද්‍රව තාප වායු කියන හතරක් තියෙන. ඊට එහා අඩු හෝ වැඩි නැහැ. එතන ඝන කියලා කියූපේ දෙයට තමයි අවුරුදු 2000 ගානක ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ පාඨවි කියලා කිව්වේ. අද ද්‍රව කියන එකට තමයි බුදුරජාණන් වහන්සේ ආපෝ කියලා කිව්වේ. අද තාප කියන එකට තමයි එදා තේජෝ කියලා කිව්වේ. අද වායෝ කියන එකට තමයි එදා වාතය කියලා කිව්වේ. ඝන ද්‍රව තාප වායු කියන එක තමයි හැම මේ පදාර්ථයක්ම තියෙන්නේ. රූපකම ඇත්ත. භෞතිකයක ඇත්ත. එහෙනම් මේ අද ඒකයි බුදුදහම කියන එක පරේෂණ කළොත් නියම විදිහට බුදුදහම කියන එක උපවත් වෙනවා මිසක පිරෙහෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අවුරුදු 2000 ගානකට ඉස්සෙල්ලායි කිව්වේ අපි හිතාගෙන ඉන්න විදිහේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් රන් මතු තියෙනවා නෙමෙයි. පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරයි තියෙන්නේ කියන එක. අද විද්‍යාවෙන් කියනවා අපි ගෙවල් දොරවල් යාන වාහන දුව දරුව කියන තැනක පදාර්ථය කියන්නේ මොකද්ද? ඝන ද්‍රව තාප වායු කියන හතර කියලා කියනවා. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ කලම කිව්වේ. ඒකයි මේකේ ඇත්ත. එතකොට කාම ලෝකය කියනකොට හිතන්න එපා අපි කෙනා කෙනාට ජීවත් වෙන්න වෙන වෙනම ලෝක තියෙනවා කියලා. ඒ කිව්වේ අපි ඉපදෙන්න කලින් මෙහි තියෙන ලෝකයක් ගැන කියනව නෙවෙයි. ගඩොල් වල සිමෙන්තියෙන් කළ බිත්තියේ බිත්තියෙන්ද පුචිත්‍රේ ඔතන ඇත්තම ගඩොල් වල සිමෙන්ති ටික මම උපමා කළේ
සසම්භාරික පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරට ඒ සතර මහා ධාතු රූපේ ඇසුරු කරගෙන පවතින චිත්‍රයක් තියෙනවා මහා භූත සහ උපාදාය රූප කියන ටික විතරයි මේ ලෝකේ තියෙන්නේ ඒ නිසා තමන්ගේ මනසේ ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා नेते काम यानि चित्राणि लोके पंचे में भिक्खवे काम गुणा महानने में काम गुण पहक तियनवा काम ने में काम गुण पहक तियनवा रूप शब्द गंध रस पोट्टब पंचे में भिक्खवे काम गुण पहक तियनवा नेते काम यानि चित्राणि लोके ए चित्र टिक काम निमे आरे विनी एवट कियन्ने काम कियला रूप शब्द गंध रस पोट्टब्ब कियन एकट एवट कियन्ने काम गुण एकट काम निमे नेते काम यानि चित्राणि लोके मे लोके चित्रयक् तियनवा एवा काम निमे संकप्प रागो पुरिसस्स कामो පුරුෂයාගේ මනස තුල ඇති වෙන සංකල්පයයි රාගයයි දෙකටයි කාමය කියලා කියන්නේ. තිට්ඨන්ති චිත්‍රාණි තතේව ලෝකේ ලෝකේ චිත්‍ර ටිකක් නම් තියෙයි. ගඩොල් වෙලි සිමින්තියෙන් කළ තාප්පක මේ ලෝකේ අපිට ඇස් දෙකෙන් දකින්න පුළුවන් ඕනම චිත්‍රයක් ඕකේ අඳින්න පුළුවන් නේද? පුළුවන්. ඇන්දොත් දැන් චිත්‍ර තියෙයි. चित्रे दाकिन गोट अपिट एक एक देवल हिते नपुलुआं खार एकाग बास एकाग मनुस एक एपल गिडिया पलतुरु रात्तरंग रिदी कियला चित्र दाकिन गोट अपिट हिते नपुलुआं नहीं दे हिते नपुलुआं अपे हिते तियन गातिय चित्र वल नानात्य मत एवट बैसगत्त पासे ඒ චිත්‍ර ටික තුල ජීවත් වෙන මනසකින් හදා ගන්න ලෝකෙටයි කාම ලෝකෙ කියලා කියන්නේ. කාම ලෝකය කියන්නේ රූපයක සැබෑම ඇත්ත වහගෙන මනෝමයෙන් අදාගත සිද්ධියක්. ලෝකයක්. ඒ වගේ මහ භූත සහ උපාදාය රූපයි මේ ඔක්කොම. ඒ ටික දකින්නකොට මේ මිනිස්සයෝ මේ ස්ත්‍රීන් මේ පුරුෂයෝ කියන අදහස් ඇති වෙලා ඒ අදහස් මේ රූප මත පතිත වෙලා හදාගත් ලෝකයක් කාම ලෝකය කියලා කියන්නේ අපේ කාම ලෝකයෙන් වැහිලා තියෙන මේ රූපය ඇත්ත එතකොට සතිපට්ඨානෙන් පෙන්වන්නේ රූපය ඇත්ත පෙන්නකොට කාමයට ඉඩ නැහැ ඒකයි කබලින්ක ආහාරය පිරිසින් දකිනකොට කායානුපස්සනාවෙන් කරන්න මොකද රූපය පිරිසින් දකිනවා කාම භූමියෙන් එතර වෙන්න පුළුවන් काम भूमियों इतर करन देन दक्वाम खायगता सती उदावेनो खायगता सती एंकरन मुकद महाभूत सहा उपादाय रूप ताप्य सहा चित्रे केन तेंट पेन्नला तमंगे मनसतियन काम आश्रय गेवनो मे अदहस्तोलिन चित्रे दिह वित्तिय दिह नोबला वित्तियक चित्रे तियन तेंट अदहस एतिवेनो केन एक पेन्ननो अदहसत जीवत्वेन देन्ने वित्तिय मत हो चित्र मत එතකොට මේ අදහස් ටිකට පවතින තැනක් නැති වුනහම මෙයා අතහැරෙනවා. එතකොට අතහැරෙනවා කියන්නේ මොකද්ද? කාමයට ඉඩ නැහැ. කාමයේ අතහැරෙනවා. එහෙමයි කාම ලෝකෙ මිදෙන්න තියෙන්නේ. ඒ කාම ලෝකෙ මිදෙන්න කායගත සති ආධ්‍යාත්මික පාහිර දෙආකාරයේ වැඩි යුතුය. ඒ ටික තේරුණා නේද මේ සතිපට්ඨාන කායගත සතියෙන් කරන්නේ මෙන්න මේ වැඩේ කියන ටික තේරුම් ගන්න ඊගාවට කිසිම වෙලාවක හිත ඇතුලේ රූප සිහි කරගෙන රූප ඇතුලේ කායගත සතිය වඩන්න යන්න එපා ඒකෙන් කිව්වේ අපි මනෝමයෙන් කෙනෙක්ව සිහි කරගෙන ඒ රූපය ඇතුලේ බලන්න යන්න එපා තමන්ගේ මනසේ උපදින ගතියට ඉඩ නොතබා බාහිර භවය තුලින් විදර්ශනා කටයුතුයි කියන එකයි භවය තුලින් කියන එක කිව්වේ
පිංගුතුන්ට යම් කෙනෙක් හෝ යම් දෙයක් සිහිපත් වුණොත් හිතට සිහිවත් වෙනවත් එකම බාහිර රූපයක් ඕගොල්ලන්ගේ හිතට පෙනෙයි පෙන්නයි අන්නේ රූපය හොයාගෙන යන්න බැරි වෙන්න තියෙන ඇත්ත පෙන්වන්න මෙතන ඉඳලා මට යාළුවෙක්ව සිහිපත් කරන්න පුළුවන් නම් මේ සිහිපත් කරන හිතට බාහිර එහෙම යාළුවෝ නැහැ තියෙන්නේ මහභූත සහ උපාදාය රූපයි කියන ඇත්ත පෙන්නලා මේ අදහස සිහිපත් කරලා රූප හොයාගෙන යන්න බැරි වෙන්න ඕනේ ඒකයි මේකට වෙන්න තියෙන දේ සවිඥානක වස්තු විදර්ශනා කරන්න කුණුප කොටස් විදිහට බලලා එහෙම නැත්තම් පටිවාපෝ තේජෝ වායෝ සතර මහා ධාතු වශයෙන් බලලා තමන්ගේ හිතේ තියෙන ගති ඒ රූපය මත පතිත වෙන්න පතිත වෙන එක නවත්තන්න අවිඥානික වස්තු නම් අවිඥානික කියන්නේ අපි හිතමු අපිට සිහි වෙනව කොළඹ නැත්තම් පිට රටක් නැත්තම් ලස්සන දිය ඇල්ලක් බලන්න යන්න ඒ සිහිපත් වෙනකොට ඒ අරමුණේදී බලනකොට සතර මහා ධාතු සහ උපාදාය රූපයි කියන තැනට හිත තබලයි මේ ගතිය නවත්තන්නේ. ඒකෙන් අපි කිව්වොත් මෙහෙම මම ඒකට සරල උපමාවක් දෙන්න මේ උපමාව හොඳට තේරුම් ගන්න ඊට පස්සේ උපමාව තේරුම් ගත්තාම උපමේය පහසුයි නැතිනම් උපමේය ගොඩාක් ගැඹුරුයි. මේ ඉස්සරහන් තියෙන ලොකු බිත්තිය දැන් අපිට පේනවා චිත්‍ර අඳින්න දන්න කෙනෙකුට එන්න කියලා බිත්තියේ දශමයක්වත් ඉඩක් නොතියා මුළු බිත්තිය පිරෙන්නම මුළු බිත්තිය වැහෙන්නම අපි චිත්‍රයක් අඳින්න කියලා කිව්වොත් ගස් වැල් වාහන මිනිස්සු කඩ වීදි නගර විශාල ගොඩනැගිලි මේවා ඉර ලිම් වැව් පොකුණු ඔක්කොම විද්‍යමාන වෙන චිත්‍රයක් අඳින්න කියනවා චිත්‍රයක් අඳිනවා දැන් බිත්තිය වැහිලා චිත්‍රෙට දැන් ඇහිම් බැලුවොත් චිත්‍රේ පේනවද නැද්ද පේනවා දැන් බිත්තිය පේනවද බිත්තිය පේන්නේ බිත්තිය වැහිලා හොඳයි අපි අල්ලන්න කියලා අත දැම්මොත් චිත්‍රය අහුවෙනවද අහුවෙන්නේ අහුවෙන්නේ මොකද්ද බිත්තිය දැන් හොඳට බලන්න ඇහිම් බැලුවහම දැන් බිත්තිය පේන්නේ නැහැ චිත්‍රය පේන්නේ අතින් ඇල්ලුවොත් චිත්‍රය අහුවෙන්නේ නැහැ බිත්තිය අහුවෙන්නේ දැන් අහුවෙන දේ පේන්නේ නැහැ පේන දේ අහුවෙන්නේ නැහැ නේද හොඳයි ඔය තාපේ එහෙමම බිම පෙරලලා ඕකුඩ අපි ඇවිද්දොත් පෙනෙන කඩ මැද්දෙන් දැන් ඇඳපු චිත්‍රේ කඩ වීදි මැද්දෙන් අපි ඇවිදගෙන යනවා දැන් කකුල හැපෙන්නේ බිත්තියේද චිත්‍රේද අඩිය තියෙන අඩියක් ගන්නෙ චිත්‍රයේ දැන් කකුල හැපෙන තැන ඕගලන්ට පේනවද නැහැ පෙනෙන්නේ චිත්‍රේ දැන් පෙනෙන තැන ඕගොල්ලෝ ඇවිදින්නේ නැහැ ඇවිදින තැන පේන්නේ නැහැ ඕගොල්ලෝ කොහාටද ගියේ කොහාටද ආවේ කියන එක පෙනෙනවද ඕගලන්ට නැහැ ඕගොල්ලෝ පෙනෙන තැන ඕගොල්ලෝ ඇවිදලා තියනවද නැහැ ඔක තමයි සැබෑ මැත්ත ඒ උපමාව වගේ උපමෙය ගත්තොත් මේ මුළු පෘථුවියම මුළු පොළවම තාපයක් කියලා හිතාගන්න මුළු පොළොවම මුළු පෘථුවියම තාපයක් කියලා හිතාගන්න. ඔය තාපය පෘථුවිය නැමැති තාපයේ පිරෙන්නම වැහෙන්නම
සිතරෙක් සිතුවමක් ඇන්දොත් දැන් ඕගොල්ලන්ට මෙහෙම ඇහෙන් බැලුවාම මේ චිත්‍ර පෙනේ. ওই චිත්‍ර පතිත වෙලා තියෙන තාප්පේ ඇහෙන් බැලුවොත් පේනවද? පේන්නේ නැහැ. ඒ ඕනම තැනක අත තියලා බලන්න අත තිබ්බොත් ඕගොල්ලන්ගේ අතට හැපේ තාප්පේ. නැත්තම් පොළොවේ හැපේ පටවිය හැපේ. හැබැයි හැපෙන දේ පේන්නේ නැහැ. අපි දැක්කනේ බිත්තියේ උපමාවේ චිත්‍රය ඇහැට පෙනෙනවා බිත්තිය පේන්නේ නැහැ. ඇල්ලුව බිත්තිය හැපෙනවා හැපෙන එක පේන්නේ නැහැ. හැපෙන එක පේන්නේ නැහැ. චිත්‍රය පේනවා පේන එක හැපෙන්නේ නැහැ. ඒ වගේ මේ මුළු පොළොවම උදව් කරගෙන ඇඳපු චිත්‍රයක් මේ තියෙන්නේ. ඇඳපු චිත්‍රයක් තියෙන්නේ. මේ චිත්‍රය ඇහැට පෙනෙනවා. හැබැයි මේ පෙනෙන චිත්‍රයේ ඕනම තැනකට අත තියලා බලන්න මේ චිත්‍රය පතිත වෙලා තියෙන පටවිය ඇඟේ හැපෙයි මිසක ඕගොල්ලන්ගේ. මේ පෙනෙන දේ හැපෙන්නේ නැහැ. එහෙම වුණොත් මේ සතිපට්ඨාන වඩනකොට ඕගොල්ලන්ව අද්භූත ආශ්චර්යමත් තැනකට ගෙනේ. මොකද්ද? ඕගොල්ලෝ ඇවිදපු කිසිම තැනක් පෙනිලා නැහැ, පෙනෙන කිසිම තැනක ඇවිදලා නැහැ කියන තැනකට ගෙනේ. ඕගොල්ලන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගති ආගති. ගති ආගති ඇති කල්හි චුති උප්පත්ති පෙනෙයි. චුති උප්පත්ති ඇති කල්හි ජරා මරණ පෙනෙයි. මම අහවල් තැනටයි ගියේ ගති. අහවල් තැන ඉඳලයි එන්නේ ආගති. ගති ආගති ඕගොල්ලන්ගේ මනසේ ඇතිතාක් ඉපදීමක් මැරීමක් කියන එකක් හම්බ වෙනවා ඕගොල්ලන්ට. සන්තති වශයෙන්ුත් එක්ෂණික වශයෙන්ුත්. එතනින් චුත වුණා මෙතන උපන්න, මෙතනින් චුත වුණා එතන උපන්න කියන එකක් හම්බ වෙයි. චුති උප්පත්ති දෙක ඇතිතාක් ජරා මරණ පෙනෙනවා ඕගොල්ලන්ට. ඇවිදින තැන පෙනෙන තාක් පෙනෙන දෙක ඇවිදින්න පුළුවන් තාක් ඔගලන්ට ගති ආගති දෙක තියෙනවා. මම කතා කරන මේ දර්ශනය ගොඩාක් ගැඹුරුයි. නමුත් ජීවිතයේ කියන එකේ දුක දසම මාත්‍රයක් අතිතුරු වෙන්නේ නැහැ. සීති භූතෝස්මි නිබ්බුතෝ මම නියුනේ වෙම සිසිල්ලුයේ වෙමි කියන තැනකට අරගෙන යනවා. මේකෙදි මේ ගැඹුරු සිද්ධිය දර්ශනය ගැඹුරක් කොට හිතන්න එපා. ඕගලන්ට කෙස්ලොම් නියදත් හම්මස් කියන ටික හිතා ගන්න පුළුවන්, හිතන්න පුළුවන්. ඒ හොඳටම ඇති. එතනින් පටන් ගන්න. බුදුරජාණන් වහන්සේ මේ ශාසනය පෙන්වුවේ මහා සයුරට උපමා කළා. මහා සයුර කියන එක මෙන්න මෙච්චරයි කියලා මයින්න බැරි තරම් ගැඹුරකට යනවා. හැබැයි පටන් ගන්න කකුලේ විලුඹුව තෙමෙන්නේ නැති වෙරළ ඉඳලා. ඒ වගේ මේ ශාසනය පමන කරන්න බැරි තරම් ගැඹුරකට යනවා. හැබැයි යන්නේ ඉස්සෙල්ලාම මේ කෙස්ලුම් නියදත් කියන එක මෙනෙහි කරන තැන ඉඳලා පටන් ගන්න. මෙතනින් පටන් ගන්න අනුක්‍රමයෙන් අරගෙන යයි. අනුපුබ්බ කිරියා, අනුපුබ්බ සික්කා, අනුපුබ්බ පටිපදා, අනුපූර්ව නැඹුරු වෙලා තියෙන්නේ. තමන්ගේ මනසේ තියෙන ප්‍රපංච ටික තමන් කියන කයටත් බාහිර සත්ව පුද්ගලය කියන කයටත් බැහැලන්නේ නැති වෙන්න බලන්න. ඔය විදිහට බලනවා නම් මේක ගැඹුරු නෑ. මම අර ටික ගත්තේ ඒ මුළු පොළොවම වැහෙන්න ඇඳපු චිත්‍රයක් වුණොත් චිත්‍රය පේනවා. චිත්‍රයේ පතිත වෙලා තියෙන පොළොව පේන්නේ. අවිඥානික වස්තු විදර්ශනා කරනකොට උන් ඔය ධර්මතාවය හොඳට මතක තබා ගන්න. කොළඹ කියලා පෙනෙනකොටම මම හිතන කොළඹ නම්
හම්බ වෙන්නේ මහභූත මත පතිත වෙච්ච චිත්‍රයක් නම් ඇහැට පෙනෙයි නේද කියන තැනකින් මහභූත සහ උපාදාය රූපයි කියන තැනකට නුවණයි කොළඹ කියන අදහස චිත්‍රය මත පතිත වෙන්න දෙන්නේ නැහැ මහභූත සහ නැත්තම් පෘථුවිය ඇසුරු කරගෙන චිත්‍රය පෙනෙනකොට කොළඹ කියන අදහස Tamante තමන්ගේ කොළඹ කියන අදහස චිත්‍රය මත පතිත වෙන්න දෙන්නේ නැහැ ලස්සන දියල්ලක් කියනකොට පොළොව මත පතිත වෙච්ච තනක චිත්‍රය දකිනකොට දියල්ල කියන අදහසකේ දියල්ල කියන අදහස ඊට පතිත වෙන්න දෙන්නේ ඔය අනාත්ම දර්ශනයටත් නුවණ එනවා නමුත් ඒක යෝගියට ගැඹුර වැඩි නිසා එතෙන්ට අනුක්‍රමයෙන් නුවණ මුහු කරපු දවසට ඒ ටිකත් අල්ලලා ගන්න පුළුවන් නමුත් ආධුනිකයට ඒක ගැඹුර වැඩි නිසායි බුදුරජාණන් වහන්සේ අවිඥානික වස්තුන්ගෙන් කායගත සතිය පෙන්වන්නේ නැතුව සවිඥානික වස්තුන්ගෙන් විතරක් පෙන්වුවේ අජත්තං වා කායේ කායනුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති කියලා පෙන්වුවේ එතෙන්ද බහිද්ධා වා කායේ කියනකොට පර සත්තානං වා පර පුද්ගලානං වා කියන තැනින් පැනෙව්වේ අනිත් රූපත් කායගත සතියට අයිති නැතුව නිසා නෙමෙයි ලස්සන දියැල්ලක් වැටෙනවා කියන තැනක මහභූත සහ උපාදාය රූපයි කියලා බලලා තමන්ගේ මනසේ ගතිය ඊට බහලන්න නැතුව ඉන්නවා කියන කාරණාවට ඉඩ නැහැ අපහසි ලෝකයට ඇයි ඉතින් චිත්‍රයක් තුල වතුර පාරක් වැක්කිරන එක තියෙන්න පුළුවන් නැහැ කියන වගේ තැනකින් ප්‍රශ්නෙයි ඕගලන්ට නමුත් කාය සතිපට්ඨානේ හොඳට මුහුකුල මට්ටමට ආවහම එයාට ඒක ප්‍රශ්නයක්ම නැහැ එතෙන්ට නුවණ එනවා ඒ නිසා දැනට සවිඥානික රූප ටිකේ අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා කියලා නෑදෑකමට සිහි වෙන බාහිර අරමුණු වල බලන්න ආධ්‍යාත්මික මේ කයෙත් බලන්න ඒ බලන්නේ තමන්ගේ මනසේ තියෙන මේ කෙලෙසියට ඉඩ නැති වෙන්නයි කියන නුවණ තියාගන්න මහභූත සහ උපාදාය කුණප කොටස් ටිකක් තියෙන තැනක ඒ රූපය දකිනකොට අයියා කියන අක්කා කියන සහෝදරයා කියන අදහස ඇති වෙනකොට ඒ අදහසින් ඒ රූපෙ දිහා බැලුවම කෙස්ලුම් මස් හම් පෙනෙන්නෙත් නැහැ චිත්‍රෙ පෙනෙන්නෙත් නැහැ අයියෙක් අක්කෙක්මයි පෙනෙන්නේ ඒ නිසායි සහෝදරයමල සහෝදරීමල දුක විඳින්නේ මේ කෙලෙසේ දුරු වෙන්නයි මේ කායගත සතිය වඩන්නේ මං කිව්වේ මහභූත සහ උපාදාය රූප තියෙන තැනක අපේ මනස තුල සංකප්ප රාගයක් ඇතිවලා සංකප්ප රාගෙන් චිත්‍රය දිහා බලලා හැදිච්ච ලෝකෙටයි කාම ලෝකෙ කිව්වේ. එතකොට මට හම්බ වෙන ලෝකය මගේ කාම ලෝකය මහභූත ටිකටත් අයිති නැහැ උපාදාය රූපෙටත් අයිති නැහැ මගේ මනසේ තියෙන කෙලෙසට අයිති නැහැ. මේ දෙන්න ඒ මත පතිත කරවල හදාගත්ත ලෝකයක් තියෙන්නේ. මනෝමය සිද්ධිය තියෙන්නේ මේ. මේ ලෝකේ නිරුද්ධ කරන්න පුළුවන් අවිද්‍යාව නැති කිරීමෙන් ඒ විදිහටයි කායගත සතිය වඩන්නේ වේදනාව පස්සනාව වඩද්දි හැම වෙලාවෙම තමන්ගේ හිතේ මේ වේදනාව ආරම්භය සිතේ උපදින ගති වේදනාව ආරම්භය පතිත නොවෙන්නයි වේදනානුපස්සනාව වඩන්නේ මේ වේදනාවට තියෙන්න බෑ එක එක විදිහේ වස්තු දැකලා ඇති වෙන සැප වේදනා එක එක වස්තු නිසා ඇති වෙන දුක් වේදනා එක එක වස්තු නිසා ඇති වෙන උපේක්ෂා වේදනා තියෙන්න බෑ මේ වේදනානුපස්සනාව වඩන යෝගියට ඊගාවට මේ ධර්මයන්ගේ මිදෙන්න හරිම පහසු දෙයක් තමයි වේදනානුපස්සනාව. එයා වේදනාව ගැන නුවණින් බලනවා වේදනාවට තමන්ගේ මනසේ තියෙන ගති පතිත වෙන්න නොදී. ස්පර්ශය නිසා මේ වේදනාව ඇති වෙන ඒකයි වේදනාව
වේදනානුපස්සනාව වේදනාව නවාකාරයක් පෙන්වනකොට වේදනා නමයක් නැහැ වේදනා හයයි තියෙන්නේ සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා කියන තුන පෙන්නලා මේ වේදනා තුන සාමිසව හා නිර්ාමිසව ලැබෙන්න පුළුවන් මේ සැප වේදනා හා දුක් වේදනා කියන තුන කාමය නිසා සැප දුක් උපේක්ෂාත් නෙක්ඛම්මේ නිසා සැප දුක් උපේක්ෂාත් වශයෙන් ලැබෙන්න පුළුවන් ඒ හැමතැනකදීම හඳුන ගන්න කියන එකක් කිව්වේ අපේ ජීවිතයේට සැප දුක් උපේක්ෂා කාම සහගතව හෝ නෙක්ඛම් සහගතව ලැබෙන්න පුළුවන් ඒ වෙද්දී වේදනානුපස්සනාව ගැන නුවණ තිබුණොත් තමයි මේ තණ්හාව අතහැරෙන්නේ අපි කියමු මම නිකමට ගත්තොත් හරිම ලස්සනයි දුම්හිඳ දියැල්ල අපි කට්ටිය යන් අද දුම්හිඳ දියැල්ල බලන්න එතන හරි ලස්සනයි කියලා කතා කරනකොට අපිට දුම්හිඳ දියැල්ල දැකලා සැප වේදනාවක් ලබන්න පුළුවන් කියන අදහසයි හිතින්නේ නමුත් වේදනානුපස්සනාව වඩන යෝගියා දකිනවා යන්න කලම වේදනාව ගැන යට නුවණයි මොකද්ද මම දුම්හිඳ ඇල්ල බලන්න කියලා ගියත් ඇහැට රූපයක් ස්පර්ශ වීමෙන් චක්කු සම්පස්යෙන් උපන්න වේදනාවක්ම ඇති වෙයි ස්පර්ශ නැති වෙනකොට වේදනාවක් නැති වෙනවනේ කියන තැනකින් නුවණයි දැන් මේ කයට යම්ම වේදනාවක් සැප හෝ දුක් හෝ උපේක්ෂා යම්ම වේදනාවක් හම්බ වුණොත් මේ වේදනාව ස්පර්ශ නිසා හටගෙන ස්පර්ශ නැති වෙනකොට නැති වෙනවා කියන තැනට නුවණයි මගේ අතේ මේ වේදනාව කකුලේ මේ වේදනාව කියලා වේදනාවට අත් කකුල් සිහි වෙනකොට මේ අර රූපය කෙනෙක්ගේ පුද්ගලයෙක්ගේ කියලා හිතුනහම ඒ කෙනෙක්ගේ පුද්ගලයෙක්ගේ කියන සිතුවිල්ල රූපෙට වැසගන්නේ නැති වෙන කායානුපස්සනාව වැඩුවා වගේ මේ වේදනාව අතේ මේ වේදනාව කකුලේ කියලා හිතනකොට අත කකුල කියලා හිතන එක තමයි දැන් විඥානේ. ඒ හිතේ තියෙන ගතිය මේ වේදනාවට බැසගන්න ඉඩ නොතබා වේදනාවට ගැට ගහන්න නැති වෙන්න තමයි බලන්නේ මේ යම් වේදනාවක් ඇති වුණොත් ස්පර්ශ කාය සම්පස්සේ නිසාම වේදනාව ඇති වෙනවා ස්පර්ශය නැති වෙනකොට මේ දුක් වේදනාව නැති වෙනව නේද කියලා බලන්නේ. මේ වේදනාව කකුලේ වේදනාවක් නොවෙන්න මේ වේදනාව අතේ වේදනාවක් නොවෙන්න මේ වේදනාවට විඥානය පිහිටියොත් වේදනාවට අත්තියේ වේදනාවට කකුල් තියේ වේදනාවට ඔළුව තියේ වේදනාවට බඩ තියේ වේදනාවට රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ඉතුරු වෙයි ඕගලන්ට එහෙම තිබුණොත් දකින්න වේදනාවේ විඥානය පිහිටලා කියලා තේරෙනවද මං කියන එක වේදනානුපස්සනාව හරියට වඩන්නේ වේදනාවට විඥානය බැස නොගන්න එහෙම වුණොත් විඤ්ඤා වේදනාව ස්පර්ශය නිසා හටගෙන ස්පර්ශ නැති වෙනව නැති වෙනවා කියලායි පේනෙන්නේ. ඒ වේදනාවට ඔළු නැහැ, කකුල් නැහැ, අත්පය නැහැ. අර මම ඕගලන්ට උපමාවක් කියන්නේ අන්නේ ඒ තැනට ඕගලන් ගේනවා. මේ වේදනානුපස්සනාව වඩනකොට. ඕගලන්ට ජීවිතේ ගොඩාක් ආස්වාදයේ හිතෙන්නේ මිහිරි මිහිරි දේවල් කයට ස්පර්ශ කරන්න පුළුවන් අනිත් අයගේ ස්පර්ශයෙන් තමන්ගේ කයට ස්පර්ශ වෙනවා කියන අනිත් අයගේ ස්පර්ශයෙන් තමන්ට විඳින්න පුළුවන් කියන හැඟීම නිසායි නේද? නමුත් මම ඔයගලන්ට උපමාවක් කියන්නම්. හොඳ පොලු කෑල්ලක් හරි ලී කෑල්ලක් හරි අරගෙන ඔයගලන්ට ගැහුවොත් කවුරු හරි දැන් ලී කෑල්ල කයට වැදුනහම වේදනාවක් ඇති වෙනව නේද? තේරෙනවද? ඒ දුක් වේදනාව අර ලී කෑල්ලෙන් දෙන්නේ. ඕගොල්ලෝ ලී කෑල්ලද විඳින්නේ? ලී කෑල්ලෙන් මේ කයට ගැහුවොත් ලී කෑල්ල කයට වැදුණු නිසා කාය සම්පස්යෙන් උපන්න වේදනාවක් විඳිනවා මිසක ඕගොල්ලෝ ලී කෑල්ල විඳිනවද? ලී කෑල්ල විඳලා තියෙනවද මං කියන එක තේරෙනවද බාහිර ලී කෑල්ලක් අරගෙන කයට ගහගෙන බලන්න
ලිය කයට වැදුනහම කය තැලිච්ච වේදනාවම තමන් විඳිනවා මිසක තමන්ට තමන්ගේ කයම විඳගන්න වෙනවා මිසක ලී කෑල්ල විඳලා නෑ නේද කවදාවත් හොඳයි මේ දුක් වේදනාව ආවේ මේ ලී කෑල්ල ගැටුණු නිසයි කියලා මේ ලී කෑල්ල නිසයි කියලා දකින්නවනම් ඒ වේදනාව ගැන වැරදි දැකීමක් නෙමෙයිද ඒ වගේ මේ වේදනානුපස්සනාව වඩනකොට කාය සම්පස්සජා වේදනා කියලා මේ ස්පර්ශ නිසා වේදනාව ආවා කියලා දකින්නේ හැම වෙලාවෙම වේදනාව විඥාන ටිටියක් වුණොත් වේදනාවට ලී කැල්ල වැදුණු බවයි පෙන්වන්නේ බාහිර කෙනෙක්ගේ ශරීරයේ මෘදුවට ස්පර්ශ වෙච්ච බවයි පෙන්වන්නේ නමුත් අනිත් කෙනෙක්ගේ ශරීරය එහෙනම් අපි විඳලා තියනෝද ඒ ශරීරය අපේ ශරීරයේ ස්පර්ශ වුණාම අපේ කාය ස්පර්ශයේ කය තලිච්ච ආකාරයට අපේ කයම අපි විඳලා තියනවා මිසක දුක් වේදනාවට වගේම සැප වේදනාව ඇති වෙන විදිහට මෘදුවට වස්තුවක් අපේ කයේ ස්පර්ශ වුණාම ස්පර්ශ වෙච්ච අපේ කයම අපි විඳලා තියනවා මිසක බාහිර කයක් විඳලා නෑ කියන පින්මුතුන්ට පැහැදිලි නේද ජීවිතේ කිසිම දවසක බාහිර වස්තුවක් අපි විඳලා නෑ නමුත් මේ වේදනාවට විඥානයේ එකතු වුණොත් විඥානයේ වේදනාවේ තිතියක් වුණොත් ඕගලන්ට පෙන්වන්නේ මේ වේදනාව එන්නේ රූප නිසායි සද්ද නිසායි ගන්ධ නිසායි රස නිසායි ස්පර්ශ නිසායි කියලායි පෙන්වන්නේ අර රූප ටික මහ භූත සහ උපාදාය රූප ටිකට විඥානයේ පතිතු වුණාම අපිට බාහිරෙන් පෙන්නනෝ වගේ මේ කාය සම්පස්යෙන් උපදින වේදනාවට අපේ සිතේ තියෙන විඥානයේ පතිත වුණොත් වේදනාවේ විඥාන ත්‍ිටියක් ඇති වුණොත් හඳුන ගන්න තියෙන සැබෑම ලක්ෂණය වේදනාවට බාහිර ආයතනයක් ගැට ගැහිලා ඇති මේ මලක් දකින නිසායි ලස්සන මේ ඇහෙන් බලනකොට මේ සැප වේදනාව ආවේ මල දකින නිසායි ඔගලන්ට එන්නේ චක්කු සම්පස්සජා වේදනා කියලා මල චක්කු ප්‍රසාදයට ගැටිලා මේ ප්‍රසාදයේ බිඳුණු වේදනාවයි ඔගලන්ට එන්නේ කය ලී කැල්ල කයට ගැටිලා කය තැලුණු වේදනාව වින්ද මිසක ලීය වින්ද නෑ වගේ රූපය ඇහැට ගැටිලා ඇහැ තැලුණු එකමයි අපි වින්දේ මිසක රූපේ වින්දේ නෑ නමුත් ප්‍රපංචයකට පෙන්වන්නේ මේ මල දකින කොටයි මේ සැප වේදනාව මේ පුද්ගලයේ දකින කොටයි මේ අමනාප වේදනාව මේ පුද්ගලයේ දකින කොටයි උපේක්ෂා වේදනාව කියලා මේ වේදනාවට බාහිර රූප හෝ සද්ද හෝ ගන්ධ හෝ රස හෝ ස්පර්ශ කියන ආයතන 6 වේදනාවට ගැට ගැහුවොත් දකින්න මොකද්ද මේ විඥානයේ වේදනාවේ පිහිටලා කියලා එහෙනම් වේදනානුපස්සනාව වඩන්නේ මොකටද අපේ විඥානය මේ වේදනාවේ පිහිටන්න නොදෙන කමටයි විඥානේ මේ වේදනාවේ නොපිහිටියොත් විඥානේ වේදනාවට රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ කියන කිසිම දෙයක් ගැට නොගැහුවොත් වේදනාවට නිමිති නැහැ ස්පර්ශ නිසා වේදනාව හටගෙන ස්පර්ශය නැති වෙනු නැති වෙනවා කියන සිද්ධියයි හම්බ වෙන්නේ තේරෙනවද මං කියන එක අන්න ඒ විදිහටයි වේදනානුපස්සනාව වඩන්නේ ඒ විදිහටයි වේදනානුපස්සනාව වඩන්නේ දැනට මේ අනුපස්සනා දෙක හොඳටම ප්‍රමාණවත් මං අනිත් ඒවත් ඉදිරි කාලෙදි කියලා දෙන්නම් නමුත් මේක තියනවා මේ සතිපට්ඨානෙදිත් අපිට ඕනේ ඕනේ සතිපට්ඨානය කැමැති කැමැති කෙනෙකුට කැමැති කැමැති තැනකින් අරගෙන වැඩි හැකිය වැඩි යුතුයි කියලා එකක් නැහැ මේ සතිපට්ඨානේ තියනවා හතර චරිත ප්‍රභේදයකට දුක්ඛ පටිපදා දන්දා අභිඤ්ඤා දුක්ඛ පටිපදා කිප්පා අභිඤ්ඤා කියන චරිත දෙකටයි කායానుපස්සන වේදනානුපස්සන එතකොට ඒ චරිත දෙක
තණ්හා චරිත කියලා ditthi චරිත කියලා චරිත දෙකකට බෙදෙනවා. එයින් තණ්හා චරිත දුක්ඛා ප්‍රතිපදා කිප්පා අභිඤ්ඤා දුක්ඛා ප්‍රතිපදා දන්දා අභිඤ්ඤා ප්‍රතිපදාව දුක් සහිතයි. හිත සමාධි කරගන්න හරීම අමාරුයි කෙනෙකුට නුවණත් අඩුයි කියන කෙනාටයි රූපේ තියෙන්නේ. හිත සමාධි කරගන්න ටිකක් හරි අසීරුයි අමාරුයි නුවණ ටිකක් තීක්ෂණයි කෙනාට තමයි වේදනා වසනාව තියෙන්නේ. මේ මට්ටමේ අපි ඔක්කොමලා ඉන්නේ සමාධිය ගන්න අමාරු මට්ටමකයි කාමවචර ඔක්කොම. එහෙනම් මේ කවටාන් දෙක හොඳට ඒ මට්ටමට ගැලපෙනවා. මං ඉඩ ලැබෙන වෙලාවල අනිකක් කියලා දෙන්නම්. දැනට ඔය කාරණා දෙක තේරුණා නේද? ඒකයි මම කිව්වේ සතිපට්ඨානේ වැරදුනොත් ආර්ය අෂ්ටාංග මාර්ගේ වරදිනවාමයි. වැරදුනොත් නිවන වරදිනවාමයි. මේ අර්ථය තේරුම් නොගෙන සතිපට්ඨානේ කොච්චර වැඩුවත් වැඩක් නැහැ. අපි මේ සතිපට්ඨානේ වඩනවා කියලා කරන්නේ විපාක නාම රූප දෙක කර්ම විඥාණයට පිහිටක් නොදෙන දෙකයි. අපේ විඥාණය මේ නාම රූප දෙකේ පිහිට නොලැබුවොත් නාම රූප නිරෝධයෙන් විඥාන නිරෝධයි විඥාන නිරෝධයෙන් නාම රූප නිරෝධයි කියලා අනිත් පැත්තට හැරෙනවා. විපාක නාම රූප දෙකේ පිහිට නොලැබුවොත් මේ විඥාණය එහෙමනොත් නැවත නාම රූප නිරෝධයි සලායතන පස්ස වේදනා මේ ජරා මරණ දුක්ම නිරුද්ධ වෙලා යනවා. මේ පරියාය දකින්න මහා නිධාන සූත්‍රයේ තියෙන අවිද්‍යාව දක්වා නෙමෙයි. නාම රූප නිසා විඥානේ, විඥාන නිසා නාම රූප, නාම රූපච්ච සලායතන කියන පරියායක් තියෙන්නේ. අන්න ඒ පරියායෙන් දකින්න මේක. මේ විපාක නාම රූප දෙක, ওই නාම රූප දෙක නිසා තමයි හිතන කියන කරන මගේ කර්ම විඥාණයට පිහිට තියෙන්නේ. ඒ කර්ම විඥාණයේ පිහිට තිබ්බහම තමයි නැවත නාම රූප දෙක හදන්නේ. විඥානපච්ච නාම රූපං ආපව හදුවාම සලායතන වෙලා ස්පර්ශ වෙලා වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ දුක එනවා. මේ නාම විපාක නාම රූප දෙකේ පිහිට මේ විඥාණය නොලබුවොත් මේ නාම රූප දෙකෙන් විඥාණය නිරෝධයි, විඥාන නිරෝධයෙන් නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස නිරුජ්ජන්ති කියන දෙන්ට එනවා. මේක තව එක පරියායකින් දකින්න යථාර්ථය එහෙමයි තියෙන්නේ. මේ පෙනෙන ඇහෙන ගඳ සුවඳ දැනෙන රස විඳින ස්පර්ශ ලැබෙන ධර්මාරම්මන හමු වෙන මේ ආයතන හයේ කිසිවක් කුමන හෝ දෙයක් තමන්ගේ විඥාණයට නැවත හසු වුණොත් විඥාණය පිහිටනවාමයි කර්ම රැස් වෙනවාමයි. මේ ස්පර්ශ ආයතන හය පරිහරණය කළොත් ස්පර්ශ ආයතන හය පරිහරණය කළොත් ජරා මරණ දුක පරිහරණය කරනවාමයි. මේ ස්පර්ශ ආයතන හය දායාද කරගෙන උරුම කරගෙන ඉපදිලා ඒ මතම හැදිලා වැඩිලා ඒ ස්පර්ශ ආයතන හයෙන්ම මිදිලා ජීවත් වෙනවා. ස්පර්ශ ආයතන හයට එකතු නැතුව ලෝකයේ තුලම හැදිලා වැඩිලා ලෝකයේ කිව්ව ස්පර්ශ ආයතන හය ඒකෙම හැදිලා වැඩිලා ඒකෙම ජීවත් වෙනවා. ඒකට එකතු නැතුව ඒ ආයතන හයේම ජීවත් වෙනවා. හිතින් කින් කිරින් කරමින් ඒකකටවත් හිතින් කින් කිරින් ගැට ගන්න නැතුව පෙනෙනවා විපාකෙට පෙනෙනවා පෙනෙන දෙයට හිතනවා කියනවා කරනවා මම්ම හිතලා කියනවා කරනවා මිසක හිතන කියන කරන දේ පෙනෙන දෙයට ගැට ගහන්නේ නැහැ. ඇහෙනවා ඒ අරඹය හිතනවා කියනවා කරනවා හිතන කියන කරන දේ ඇහෙන දෙයට ගැට ගහන්නේ නැහැ. ස්පර්ශ ආයතන හය ස්පර්ශ ආයතන හය නිසා ස්පර්ශ ආයතන හය ඇසුරු කරගෙන අද අපේ ලෝකෙ තියෙන්නේ. ස්පර්ශ ආයතන හය නිසා ස්පර්ශ ආයතන හය ඇසුරු කරගෙන මේ ලෝකේ නැසී යුතුයි. මම ඔයගලන්ට උපමාවක් කියන්නම්. අර කතාවක් අහලා තියෙනවනේ මට මතක නැහැ වැත්තේ වැහමුදුරුදු කොයිද අර ගෝවේද කොයිද කියහම ලොකු කාන්දම් කෑලි හතරක බලෙන් අර යකඩයක් එල්ලෙන්න හදලා තිබ්බා කියලා. බිත්ති හතරේ සමාන්තරව
හතර පැත්තේ විශාල චුම්බක හතරක් කාන්දම් කැලි හතරක් සමානාන්තරව තියලා ඒ කාන්දම් කැලි හතරේ බලෙන් මැද අහස යකඩයක් එල්ලෙන්න හදලා තියෙනවා මේ දෙවියන්ගේ ආශ්චර්ය නිසා තමයි මේ යකඩ එල්ලෙන්නේ අහසේ කියලා තමයි ඔක්කොල වන්දනා කරන්නේ ඉතින් මිනිස්සු රැවටෙනවා මෙච්චර මහ විශාල යකඩයක් කිසිම දෙයක තියෙන්නේ නැතුව මේ වගේ අහසෙ තියෙන ඇත්තටම දෙවියන් වහන්සේගේ බලෙන් කියලා ඔක්කොම වඳිනවා පුදනකොට අපි මේ ලංකාවේ වැත්තේ හැමුතුරු වගේ මට මතක බලන්න ඕනේ ගිහාම මෙයා තේරුම් ගත්තොත් මේකේ මොනවා හරි රහසක් තියෙනවා කියලා හිතුනලු මේ චුම්බක ශක්තියක් වගේ එකක් ඇති කියලා වටාපත ඇල්ලුවල එක පැත්තේ බිත්තියකට අල්ලුවාම අර සමානතරතාවයේ බිඳිලා ගිහිල්ලා යකඩ වතුරුන් ඩාංගල බිත්තිය මම මේ කතාව ගත්තේ බිත්ති හතරේ සමාන්තරව තිබ්බ චුම්බක හතරක සමාන්තරතාවය නිසා මැද අහසේ යකඩයක් එල්ලලා තියෙනවා මේ යකඩේ චුම්බක හතර නිසාම පවතිනවා චුම්බක හතර නැතුව පවතින්නේ නැහැ. නමුත් චුම්බක හතරේ එකකටවත් අයිතිත් නැහැ. එකක් එකකට අයිතිත් නැහැ. ඔක්කොටම අයිතිත් නැහැ. ඒව නැතුවත් බෑ. චුම්බක හතර නැතුවත් බෑ. චුම්බක හතර එකක් එකක් නිසාමත් නෙමෙයි, ඔක්කොම නිසාමත් නෙමෙයි, ඒව නැතුවත් නෙමෙයි. ඒ හතරමත් නෙමෙයි. නමුත් මේ නිසා මේ යකඩේ පවතිනවා. යකඩේ කියන්නේ මේ හතරට අයිති නැහැ. එකකට අයිතිත් නැහැ. නේ ඒ වගේ අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා සහෝදර ඥාති හිත ඇසින් ගෙවල් දුරවල් යාන වාහන ඉඩ කඩම් මිල මුදල් යම් තාක් ලෝකයක් තියෙන ඔය ඔක්කොම ලෝකෙ ටික හරියට අර මැද යකඩ වගේ ඔය ලෝකය ඕගලංගේ ඔය ලෝකය චක්ක සම්පස්ස සෝත සම්පස්ස ගාන සම්පස්ස ජීවා සම්පස්ස කාය සම්පස්ස මනෝ සම්පස්ස කියන මේ ස්පර්ශ ආයතන හයට මැදි වෙලා හයට සමාන්තරව තියෙන්නේ මේ හයෙන් එකකටවත් ඕගලගේ ලෝකෙ අයිති නැහැ හයමත් නෙමෙයි හයෙන් එකකුත් නෙමෙයි මේ ලෝකය ඔය ලෝකේ එකක් හරි අතහැරුණොත් බිඳුනොත් මේ ආයතන එකක් හරි නිරුද්ධ වුණොත් නැති වුණොත් අර සමානතරතාවය එකක් හරි බිඳුනොත් මේ මැද යකඩ තියෙන්නේ නැහැ වගේ එක ආයතනයක් නැතුනොත් ඕගොල්ලන්ගේ මේ ලෝකෙ හිටින්නේ නැහැ නැති වෙනවා මේ ලෝකය ආයතන හය නිසාම චන්න මේව උපාදාය කුමක් ඇසුරු කරගෙන ලෝකේ පවතින්නේ මේ ආයතන හය ඇසුරු කරගෙන පවතිනවා කුමක් ඉපදීමෙන් මේ ලෝකෙ උපදිනවද ආයතන හය උපදීමෙන් ලෝකෙ උපදිනවා මේ ආයතන හය ඇසුරු කරගෙනම ලෝකෙ පවතිනවා එතකොට මේ ආයතන හය නැත්තම් නැත්තේ මේ ලෝකෙ මෙතන තියෙන ප්‍රශ්නේ අපි ගහව තියෙන මේ ලෝකේ එක ආයතනයක් තුල නැති හින්දායි ආයතන ඇසුරු කළාට අපිව පිරෙන්නේ නැත්තේ. ඕගොල්ලෝ දකින සිහින සැබෑ වෙන්නේ නැත්තේ. ඕගොල්ලෝ හිතන දේ සඵල නොවෙන්නේ මේ ආයතන ඇතුලේ නැති නිසායි. ආයතන නිසාම එල්ලිලා තියෙන මේ ලෝකයේ තුල අපි යම් යම් දේවල් හිතාගෙන ආයතන වලින් හෙව්වට ඒක නොලැබෙන්නේ ඒක නැති නිසායි. හැමදාම අපිට හීනයක් විතරයි මේ ලෝකේ සප්නෝපමා කාම බලන්න මම කියන දේ ඕගලන්ට ඉන්නවා අපි හැමෝටම ඉන්නවා මම කෙනෙක් රූප බලන මම සද්ද අහන මම ගඳ සුවඳ ලබන මම රස විඳින මම ස්පර්ශ ලබන මම ධර්මාරමණයෙන් හිතන මම එතකොට ආයතන හයම ක්‍රියාත්මක කරන්නා වූ මම අයිති මොන ආයතනයටද ඔය ආයතන හයට වඩා තව ආයතනයක් තියේද? එහෙනම් ඔය ආයතන හයම ක්‍රියාත්මක කරන මම කාටද අයිති? ඒක තමයි ආයතන හය නිසාම පවතින මම. ඒ මම මේ ආයතන හයට අයිති නැහැ. නමුත් ආයතන හය නිසාමයි. හැබැයි ඔය මම අයින් කරගන්න පුළුවන්
මේ ආයතනයන්ගේ තියෙන සමතුලිතතාව බිඳීමෙන්. ඒක කරන්න පුළුවන් සතිපට්ඨානෙට විතරයි. මම කතා කරන දර්ශනය ටිකක් ගැඹුරු ඇති. නමුත් යම් කිසි කෙනෙක් මේ ශාසනය හැමදාම ටිකක් හිතන්න පුළුවන් කෙනාටයි පඤ්ඤාවන්තසයන් ධම්මෝ නයන් ධම්මෝ දුප්පඤ්ඤස. මගේ මේ දේශනාව ගොඩාක් මధుර නැතුව ඇති. ගොඩාක් සරල නැතුව ඇති. නමුත් නුවණක් තියෙන කෙනෙකුට ජීවිතයේ උඩට එන්න අත්වලක් මේක. අද බැරි වුණාට බෑ කියලා මේක අතහරින් නැත්තම් පොඩි අද ඕගොල්ලන්ට හයියෙන් දුවන්න පුළුවන්. හයියෙන් පයින්න පුළුවන්. නටන්න ඕන තැනක ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ මට්ටමට ඕගොල්ලෝ ආවේ ජීවිතේ යම් දවසක වැටි වැටි නැගිටලා. ඕගොල්ලන්ගේ ජීවිතේ අපි හැමෝගම ජීවිතේ පුංචිම අවධියේ අපි ඉපදිලා ඉඳගන්නත් බෑ පෙරලිලා ඉඳගෙන ආපහු හිටගන්නවා වැටෙනවා හිටගෙන වැටි වැටි කවුරු හරි අල්ලගෙන හිටගෙන ඔය මට්ටමට ඇවිල්ලා යද මේ මට්ටමට හයිවත් උනේ ධර්මයෙන්ුත් එහෙමයි කියලා හිතාගන්න එකපාර්ට්ම නැගිටින්න බැරි වුණා කියලා මේක තේරුන්නේ නැහැ කියලා කිව්වා කියන්නේ පුංචි ළමයා අඬනවන මට ජීවත් වෙලා වැඩක් නැහැ එකපාර්ට් මට නැගිටින්න බෑ කියලා මව් කුසෙන් බිහි වෙච්ච ළමයා හිතනවා වගේ ඒ වගේ අනේ මට තේරෙන්නේ නැහැ මට මේක බෑ කියලා ඕගොල්ලෝ හිතන්නේ හරියට ඒ වගේ නමුත් මේක අනුපුබ්බ කිරියාවක් අනුපුබ්බ සික්ඛාවක් කියන එක පේනවා අපේ ජීවිතෙන් අපි නැගිටලා ඇවිදින තැන දක්වා ඒකට තිබුණ අනුපූර්ව වැට මේ ධර්මයටත් තියෙනවා ඒ නිසා සසර දුක එපානම් සසර දුක අයින් කරන්න ඕනේ නම් මේ ධහම ගැඹුරුයි කියලා පැත්තකින් තියන්න එපා මේ බුද්ධෝත්පාද කාලයේ දුර්ලභයි මනුෂ්‍ය ජීවිතය දුර්ලභයි සසර දුක්ගිනි නිවන සද්ධර්මයේ අතිශයම දුර්ලභයි හැමදාම මේ මට්ටම අපිට ලැබෙන්නේ නැහැ ඒ නිසා හැමෝටම මතක් කරනවා මේ ගතානුගතිකව දුවන සමාජ රටාවට එකතු වෙලා ඔහේ දුවන්නම් වලේ දුවන්නේක් වෙන්නේ නැතුව ජීවිතේ ටික ටික හරි ගැඹුරුනත් මේ ධර්මය තේරුම් අරගෙන නුවණැත්තෙක් වෙන්න බුද්ධිමතෙක් වෙන්න උත්සාහවත් වෙන්න මේ ධර්මයක හැප්පුණා කියලා මේ ධර්මය අවබෝධ කරගන්න ගැටුණා කියලා ඒක කවදාවත් පාඩු වෙන්නේ නැහැ මේක පාරමී ගණයට වැටෙනවා නිවන් දකින්න හේතු සම්පත් තිබුණත් අද අදම ආශ්‍රයක්ෂය කරගන්න අපිට පුළුවන් වෙයි බැරි වුණොත් සසර නුබෝ කලකින් සසරින් එතර වෙන්න මේකම පාරමිතාවක් වෙයි ඒ නිසා හැමෝටම මතක් කරනවා එක දෙයක් මම මේ කතා කරන භාෂාව අද දවසේදී නොතේරෙන භාෂාවක් වෙන්න ඇති නමුත් මේක නුවණක් තියෙන මනුස්සයෙකුට තේරුම් ගන්න බැරි නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේක තේරුම් ගන්න පුළුවන් නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකේ අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා ඒ නිසා හැම දිනාම නැවත නැවත මේ දේශනාවන් අහන්න ශ්‍රවණය කරන්න ඊට අනුව හිතන්න විතර්කණය කරන්න ඕගලන්ට නොගැඹුරු මේ දහම නොබෝ කලකින් ගැඹුරු මේ දහම නොබෝ කලකින් නොගැඹුරු තත්ත්වයට පත් වෙයි මේ ජීවිතයේදීම ඕගලන්ට චරවලට බැයින යම් මට්ටමක හෝ ආශ්‍රයක්ෂය කරගන්න වාසනාව ඇති ඒකයි අවුරුදු දහස් ගාණක් ගිහිල්ලා හෝ මේ වගේ අර්ථයක් මතුවෙන කාලෙක මේ වගේ ධර්මයක් තියෙන කාලෙක මේ වගේ බුද්ධ ශාසනය හම්බ වෙන කාලෙක මිනිස්සු වෙලා ඉපදිලා මේ ධර්මය අහන වටපිටාවකට අපි ආවේ අපිට පින තියෙන හින්දායි ඒ හින්දා උත්සාහය නවත්තන්න එපා කියන කාරණාව මතක් කරවි මගේ දේශනාව අවසන් කරනවා